තරයි ගෞරවනිය ස්වාමීන් වහන්ස ගෞරවණිය ස්වාමීින්න් වහන්සේ ඇතුළූ මහා සංගරත්නයෙන් අවසරයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අදත් අප හැම දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා අද දිනත් අප මේ සූදානම් වන්නේ සඳුදා දිනියන්හි පවත්වන ධර්මසාකච්ඡාවයට සහභාගිවීම සඳහායි ඒ සඳහා මෙම දම් සබහමන්්ඩ පේට වැඩම කර සිටිනවා නම කියන්න අවසරයි පූජපාද ගෞුරවනියය අලවේ අනෝම දස්ස ස්වාමීින්න් වහන්සේ ඉතින් අපි දෙපා නැමද ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා අද දින ධර්මසාකච්ඡාව ආරම්භකරන ලෙසට තෙරුවන්සාරණයි ස්වාමීන් වහන්ස නමුතස්ස භගෝතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගෝතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගෝට වරහතු සම්මා සම්බු්දස්ස සද්ධහන්ත පින්මතුන අදත් මේ හිමිදිරි උඩ ඇසන සෝධනන් වන්නේ බුදුරන් වහන්සේ වදාළ යුතුම් දක්මය සාකච්ඡා කිරීමට ඉති අපි විඳ වගේම ඔබ ධර්මය හිතීමේදී ප්‍රායෝගිකව කටයුටු කිරීමදී ඔබ තුළ මම පරණ ගුණු ප්‍රශ්න ගැටලු යුෘතන වෙච්ච කරණ යුත්ත කර ගැනීම සඳහා අවස්්‍රාව පයු්දා කළ දෙනවා පටින්ඒ සඳ හා දැංගපට අ තරරණයි තෙරවාන් සරණයක් සේල දෙනාටම බොහම් පිින් උස්වාමින්න්වාසපිටමය අවස්ථාව ලබාදීම ගැන ඒවගේ මේ ප්‍රග්මී වැඩ සතන මෙහෙව කට්ටියටත් ඉතාම කෘතාත්න වෙනවා අප අවස්ථාව ලබාදීම ගැන ස්වාමීන් වහස ගෞරනය ස්වාමීන් වහන්ස අවසරයි මගේ ප්‍රශ්න සම්මාධූත්‍රයෙන් කම්ම පතවාරය දේශනාවෙන්. අපි මෙහි කීපදනෙක් එකතු වෙලා මේ දේශනාව හිමහිමින් අහමින් කරුණු මතුකරගන්නට උත්සහ කරමිස් සිටිනවා. අපිට ප්‍රශ්න දෙකක් ැතිවුණා මුලින්ම් ස්වාමීන් වහන්ස. පින්වා ස්වාමිවාස මේ දේශනාමෙන් අපිට උපමාවකින් පැහැදිලි කරනවා පොකුුණක් එහින්න ඕනෑ නම් කරන්න තියන ඥානවන්ත වැඩේ පොක්නොට එ වතුරෙන උල්පත් හිඳින්න ඕනි කියලා. ස්වාමින් වහන්ස මෙතන පොකුණ සහ උල්පත උපමාවේ උපමවයේ වශයෙන් සලකන විට පොකුණ කියන්නේ අපට යෙදන කාම අරමුණ වශයෙන් අපි ඇලෙන ගැටන්නේ නැතුවඉන්න ගන්න උත්සාහය බව ඇහැදිලි වුනාා. නමුත් වෙචන අ උල්පත ගැන පැහැදිලිකර ගැනීමට යන විට අපේ කට්ටයගෙන් නිගමන දෙකක් ඉ ඉදිරිපත් වනා එකක් තමයි ඌල්පත කියන්නේ කාම අරමුණුවලට තුඩු දෙෙන මමත්වය හෝස් ොකී අත්වය බව කිය නිගමනයක් අනිත් නිගමනය තමයි කැලීම තහාාව සහ අවිද්‍යාව යන බව. ස්වාමින් ව හසක්ට කරුණාවෙන් ඒ පහැදිලි කර දෙන්න පුළුවන්ද තෙරුවන්සරණයි. ර අවිද්‍යාව තනාව කියන කාරණාව කියන එකත් යදීමක් ඇති බව ගැනීම යමක් ඇති බව ගැනීම හායහා බැඳීම කියන කාරණාවම තමයි සක්කායක් කියන සකීඇත්වයක් කියන කාරණාවක් කියන කරුණම ඒ පැත්තෙම්ම අවිද්‍යාව තන්නාව කියන කාරණාව මිස්මතු වෙන එකක් ධර්මතාවයක් කියන කාරණාව බලනකොට බැලියුත්තේ දැක යුත්තේ අවිද්‍යාතනාවෙන් සකස්වෙන ආකාරයක් ඒ පිළිබඳු විග්‍රහාය අර්ථාණිත විය යුත්තේ අපට අපි පැත්තෙන් ඉදීමක් කියන කාරණාව නැත්තන් අපට ප්‍රකටවීමක් කියන කාරණාවක දකින තැනදී එතන අර්තාන නිතවීම ගන්න පුළුවන් සක්කාය කියන කාරණාව සක්කා ඇති බව ධර්මතාවෙක්ක කතාගන්න ොට අවිද්‍යාව තනාව කියෙන කරණාව කතා කරන්න පුටුවන් ම සම්මාධිච්චි සම්මාධි අවුසෝ ච්ච අ කෙතාාවතුක අවුසෝ සම්මාධ් හෝති කියන එක අෙතාාවතු කෙත්තාාවතුකෝ බන්තය කියන එක ස්වාමීනුහස අපි කට්ටියට එක හරියට නිර්වාචනය කරගන්න අපහසුථාවයක්කාආවා එකක් නුත් අර්ථ දෙකක් මතුුණ පළවෙනි පළවෙනිී අදහස තමයික මේ මොන පදනමකින් සමාධිට්ටිකක් බවට පත්වනවාද එකන්නේ සමාධිට්ිකයා තුළ මේ තුළ මේ පුද්ගලෙ කොශෙන් ගත්තොත් එයාගේ ඒ සමාදිි්‍රිකයා තුළ මේ අංග තියෙනවා කියලාද නැතහොත් යා සම්මාධිට්්‍රිකයක් බවට පත්වනේ මේ දස පුුසල් සහමුල්ද දසක් කුසල් සහමුල්ද පජනතිවීම නිසාද කියලා මොකක් කලවෙනි ආවාදි කියලා අපිට වටාගන බැරිුණනා සමන් ආසානය අපිට කරුණාවෙන් පහැදිි කරදන පුළුවන්ද තෙරවන්සරණයි තෙරවන්සරණයි ඒ දෙකම නෙමයි සම්මාධිත්වය කියන කාරණාව කතා කරනකොට ඇත්තටම කෙකකින්ද. කැන කුමන කරුණකින් ද කියනෙ සම්මාධිතත්වය විගහය. දැ මග මංග තන් කතාකර දදි ගොඩා පැහැදිලි කර සම්මාදිිත්‍රී විද්ගහය සම්මාදිිත්්‍රය කියන කාරණල් සිදුවීම මේක සිදුවෙන් කුමන කරනං උපුමාවක් යවොත්හ මේ විදිහයට දුරදක්නයක්විළිවඳමං නිතරම කුමාවක් කියෙනවනි දුරදක්නය තුළින් දුරදක්නයෙන් ඈත හරියට පෙනෙන විදිහ කැනි පෙෙනෙන විදිහ පි ගත් එෙම විධ විදිහට එකක උපකාරන ගොඩත් තිීරුණන කාචේෂ භහව සිදුවෙන කෘතිය. බනු හරි රණාවකින් සිදුවෙන කෘත්තිය අන්න ඒ විදිහ ඒ විදිහ විධ පැතිවලි අපි ගත වාහනයක ගමන් කරන්නේ කොහොමද වාහනයක් ගමන් කරන්න කොහොමද ඔන්නො එතකොට එතකොටත් අපට ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් එකත් අපට ගන්න පුළුවන් එෙන් එක ක්‍රියාකාරිත්ති වි ක්‍රියා කරන විදිහ රෝධ කැරකෙන විදිහඉළඟට තබනු හරි වාහනය ක්‍රියා කරන න ඒවා කයා කරන විදිහ අන්න විදිහ කියන කාරණාව තමයි. රන්නන්නේ කොට දකින විදිහක් එතකට ඒකටම පැහැදිලි කල පෙන්න්නන්නේ. ඒකට කරම්පි අල්ලලා පැදිලි කළ පෙනනවා. කෙනෙකුට අයිතිත්්‍යයක් කතාවකින් තොරව සිදුවෙන විදියි පැහැදිලි කරලා පෙන්න්නන්නේ. කොත්කෙට්ටින්ද කියලා කියන්නේ තෙරුවන් සරන්න බොහොම පිින් සමන් වහන්සස. න්සන්නයි ගෞනය සමනිවන්ස සමින ලෞකික සම්මාධීතිය ගැන කතාතරන්න සමිනිසල එතපට එතන දී දැ මම ඉඳලලා නිස දුකුවිපාක නිසා අර තමන් ඒ දුක් විපාක විදි දකමැති නිසා අකුසල කර්මයන්ගෙන් වැල කෙනවා සීලේ රකින. එතකොටස්මනසයේ මම ඉඳලා තමාව රකගන්න කෙන අදහසින්. එ ශ ශාසන්න ප්‍රතිපදාවට ඇතුලත් වෙනකොට සාමිනස දැන්ධර්මය හල සෘතවත් වෙලා දැන් යම් වැටහීමක් තියෙනවාන සම්නන්ස මේ කාරණාවල් වෙන්නේ තමාතුල යම් සිදුවීමක් වෙනහින් වෙනවා තමාකෙන්ැන් මම කිය හැඟීම වැරදි එතකොට එවැනි කාරණාවලින් මේ වැරදිී වැරද්ද වැටහීමකට ඒමත් එක් සාමිනාස දැන් ැ රූපයක් දකිනකොට හරි සද්‍යයක් හැනකොට කක් මනහරි කියන දෙ අරම්භ්‍ය හෝ යම් කෙනෙ කරන දෙයක් අරම්භයා එතකොට වැටහිමත් තිරෙන මේ ක්‍රියාව මේ සුභාවයක් මම හිතනවාන මොකක්හරි ඒ ස්වභාවය ගැන ඒ දකිනඔවුව එහෙන දේ ගැන මම පඇත්ත වැරදිීනම් ඒ මම බොරුවක ඉඳලා මම මුලාවක ඉදලා ගන්න තිහිරණුම ඒස්වභාවයන් නිසාකිෙන අදහසක් එනකොට සාමිනල් සරම්. සම්මන්ස මඇතිතක දශනාකදත් කිව්වා සාකච්ාකති පිල මටක නැහැ ද මේේ අ හි ොතත්පය ගැමකට ම ඉන්න මුලාවක මම වැරද්දක ඉන්නවනම් මොන ලජ නැක්ති වැද මේකත්ත එක්ක ඉදිරියට අන්න කියන ස්භභාවයකින් හික්මියමකට ඒමක් සිදු වවා සිදු වවා කියන අදහ සක්තියන සමින සාසනපතිපදාවට ඇතුළත් වෙනකොට කියෙරෙදුකටර හිත්මීමෙන් අර සීලය රකින්නේ තමා රකිෙන හේතුවෙන් නෙවෙයි මේ දහම් පරියායන් තුළ යොනගත්ත කරුණුත් එෙක්වේ ස්භාවය දැන ගැනීමෙන් යම් හික්මීමකට යොමු වවා කියන අදහ සක්කාව සමිනන් සැගෙන පෝඩක් වි පහැදි කිරීමක් කර දෙම තෙරවන්සන්නයි තෙරුවන් සරණයි යම් කිසිෙනෙකට සැපකමති දුකා කමැති කියන කාරණාවක්ක කුසලය කරනවා කියන කාරණාවදී එතනැදදි තියනවා ඒත් හිෙඩිගොතප කියන සභාවයක් ඉස්මත් වෙලාගෙනවා ඇැබයි ඒකද තියෙන්නේ තමන් සැපකැමති කියන බව ස යහපත අයහපත කියන කාරණාව තමන් දැනගෙන කරන කටයුත්තත් එක්ක තමයි ලෝකේ තුලදී යම් කිසි කෙනෙකුට පැවැත්මත් එක කතා කරනකොට හිදියොතප්ප කියන කරුණු එකක ඉස්මතිවේ නෙගට හිියොත්ප ඒ විග්‍රහයක කතා කරන තියනවා. හළඟට ප්‍රතිපදාවක කතා කරන තැනද යම්කිසි වූ කෙලේසියක්ම ඕනම කෙලේසියක් කියන ඉස්මතිවීමේදී ඕනම් පැවැත්මක්ය නිස්මතිවීමද. ඕන මහුවමක් කියෙන ස්මතුවීමදී. ඉක්ම විදිහක් තියෙනවා එතකොටත් ඒ පැවැත්මක් ඇති බව ගැනීමම පැවැත්මක යදීමම අකුසලයක අපි ගත්වත් මානයේ දෙඩිකම මමත්වය කියනම මොනවහෝ කාරණාවක් කරුවීම එකට එක කිරීම තමන් නිවැරදි බව ගැනීම කියන මොනවහරි කාරණාවක් පැවැත්ම කියන කරුණත් එක් කෙලේසිය කියන කාරණාවත්යක්. ඇයෝද මෙහිම නැතුවන් සාමාන්‍යෙන් අප අපට මමත්වය නිර්වචනයක් කියම සියලුම රුණ ගන්න පුුවෝ සිහිියො තප්ප කියන කාරනාවක ද නිවීම දක්වාම ඒ හිටියොත්ප විග්‍රහය සේක්‍රතිපදාවක්ක්ේ දෙනවා ඒ කාරණාවක් කතා කරන්නකට ඇර සාමාන්‍යයෙන් කතා කරන හිටියොත අපප්ප කියන විග්‍රහය නමේ ඊට හාගේපු විග්‍රහයකක් එතනන්නේ ලජ්ජා බය කියන කාරණත්යක දෙ විදිහටම තේනුම් ගන්න පුළුවම විකාරණාව තෙරවසරණ. පහැදිලිස්සාමින්සේ කාරණාව තව කරණාවති සන්නස් දැ. සම අඟති අර හත්තු පාදපුවම සුත්‍රය කතාකල ඇතන ද සමයස චක්කුස්මින් සති චක්් වු සම්පසපච්චා උපාජති අජත්තන් සකදුක්කම් ඒ කාරනාාටිකයි කරුණු හයත්ක එතකොට සාමන් සිතන අජ්‍යත්තං කියන කාරණාව සාමිනස් තේරුන්ගන්න ඕනේ දැම් බාහිරයට සාපේක්ෂවා දැන් මම මෙතන ඉඳලා මගේ පැත්ත රැගිල්ල දි කරල අජජත්ත කියනම් අධ්‍ය අජත්ත කියන කාරණාවක් නවේ අජත්ත කියන පදය තේරුම සන්නස අධ්‍යාත්ය කියලා ගත්තාම සම්මස සිතේ ක්‍රියාවක්ක වෙන සිද්දුවීම ැනන හමනද සම්මසකනේ. ඒවගේ අදා ශක්තින සමසන රූපවදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ඒ ක්‍රියාවලියක සම්බන්ධයක් සභාව්‍යන න සමන් තන අජත්තන් කෙ කැන එකතා කරනද කෙලීම මම කියන ම තමා කියන පැත්තන බාහිරයට සාපේෂ්වා ප්‍රතියවද්ධ පැත්ත ම කියන අදසක නෙවේනේ ද කියල පොඩක් එක පැදලි ල ස ම ෙරවස. දසන්නයි ද මංගහිතන මන්හිතන් දේශනාාව කරදදී පැහැදිලි කරා ම ලෝකයේ සාමානය යේදීමක් කියනෙ කියැන්නේ එතනි හම කූත් බලන්න දයන්න එම තැන් අපි ගලපන ගැලපිල්ලක් විතරන කරන්නේ පංචු පස්සන් හරමවා ක්දාලා. අපට කවදාවත් බාහිර විඳීමක් කතා කරන්න බෑන අපි මේ හිතන හිතලුවක් විතරන්නේ. අජ්‍යත්ත බහිද්දා කියන පැනවීමක් ලෝග කතා කරන කොට පැනවීම ඇති බවක්කතමයියටට කතා කරන්න පුළුවයික ඥානයයක් එක්ක. එහම නත්ත මේ ලෝක කවදාවත් අපට අධදකින් ලෝකයේ එඩීමක් බහිද්ධ කතාවක් නෑ. අදදකං ලෝකයේ දීමක් බහිද්ධ කතාවක් නෑ කොහෙට අධදකින් ලෝක බහිද්ද කතාවක් දෙන්නේ ගැන විඳවීමක් හරි ලස්සනක් හරි කිසිදු කාරණාවක් අධ්‍යර්ත ලෝකෙ බහිද්ධ කතාවක් නෑ ගැන ලෝකවිඳම් බහිද්ද කතාවක්ෙ දෙන්න ඇඟර බුදුතියගත්බද සූතතියෙන් පැහදිලි කරන්න බිමචිේ තිිස ෝක විසිතරුරන්න හහිතන්මයි කියන. ළඟට සිතිම්ම කරපිකත්වන චරණ හිත්‍රේ ලස්සන. එතකොට මේ සියල්ලක්ම යෙදීමක ගත්තා හම බහිද්ධ විග්‍රහය කිසි සේෙන් කතා කරන්න බැරි වෙනවා ඒන යදීන් අත්දකින් ලෝක විග්‍රහයකත් ඥානයක විග්‍රහයගත්ත හම තමයි අපට පැවැත්ම පැවැත්න පිළිබඳු අජ්‍යත බහිද කතා කරන්න පුළුව. ලෝක පිළිඳව කතා කරනකට අපි අපි ප්‍රතික්ෂේප කිරීම අපට අයිති නෑක කියන කාරණාවත් එක් කතා කරන පුුවන් බාහිර කියලා. හැබ ඒක අදදැකං ලෝකයේ කියන කාරණාවක් නෙවෙේ. මට අයිති නෑකන අධදැකීම යදීමක් එ වෙන දෙයක් පතිශේප කිරීමක් ඒක් කරන්න එතකොට බහිද්දා කියන කාරණාවක් කවදාකවත් අත්දැකින් ලෝකයේ කියන කාරණාව එක්ක කතා කරන්න බැරි වෙනවා. හැබැයි අපට අත්පාහිර කාරුණක් පාද කරගෙන කියන කාරණාවෙන් කතා කරන්න පුළුවන්. එතකොට ඒකත් හැබයි ෙදීමම අධ්‍යත් කියන ැදීමක් එ බාහිර ලෝකයක් පාහිර දෙයක් පාදකත්වය සිදුවීම නිසා අන්න ඒවාගේ කාරණාවක් එතකොට අපි අපි බාපට අජ්‍යත්ත බහිද්දා කියන පැනැවීමක් එදිලා ඒක පාදකත්වයෙන අධ්‍යත්මය සැපදු කටගන්නවා හැබැයි මේ අර බෙදීමක් තියන කලිකමක්ක සංචේතනික සූ්‍රීම හම්බෝයෙනවා පරේවා භික්ක වේ ශ්‍රති උපජ ජාජ්‍යත්තන සුක දුක්. සම්පානවා භික් හති අජ්‍යත්තන් සුක දුක්. සම්පජානවා බික් අජ්‍යතන් සුක දුක් ඔන්න ඔයිවිදිහයට පැදිලි කිරීමක්තියනවා මට මොත සංගුතරනිකායද සංචත්නක සූත්‍රයේදී. එතකොට ඒ ඒ සිද්ධියර දෙවිදි පැනවෝච්ච කාරණාවත් අජ්‍යතන් සකදුක්කන්තම යෙදීම. අධ්‍යත්ත සුක දුක් හරෙන කවත් බහිද් සක දුක් කියන කාරනාව කිෙදීමක් කර කතා කරන්න බෑ. ඥානයක් ැටියට කතාය කර සිද වෙන වැඩපිළිවෙලක්ක සිදුවීම එකකට පුද්ගලය කියන ම සහ බාහිරකරින් කන ඥානය හති පට්ටන සුට්ි කතට පස ඥාන ඥායක් කියන්නේන එක එතන මම සෝබාහිරකන කතාවක් එදෙන්නෙම නෑ එඩක දේකකාරාව විතරවීම සිද්ධිය. මෙතනැදි කතාය කරන කාරණාව සම්පූර්ණයම තියෙන්නේ ද යෙදීම. එකකට යෙදීම කියෙන කාරණාව අත්දකින් ලෝකයකන යන්න තියෙන්නේ අදක ලකන ව යන්න ව බෑ. ැයි අදකින් ලෝකක යනකොටේ ඥානයක් කිස්මොතුවීම. ඉති නිකිරිමල් පැහැදිලි කල්ල පෙන්නුම සිදුවීමේ සිද්ධිය කියන කාරණාව දැකීමට කතාවක් ෙදින්නේ නැහැ. එතරවීමක් සිදුවන්නේ එතමයි ඒසා චකුස්මින් සතති කියන කාරනාවත් එ ඒ ඒක තවත් විග්‍රහයක් කොටුවෙන වන චකුස්මින් සති කියන කාරණාව කියන එක විග්‍රහයක් කොටුවෙන වන ඒක ඇත්තයි කියලා ගැනීම මනස්මින්ම්භික්වේ සති කියන කාරණාවක් දකින්නේ නැතිව රජත්ත සුක දුක්ේ එඩීමක් වෙන. කොට ෙක් තන් ියන්න බෑ එහනම් අප අ අපේ නුවවන භාවිත ඇත්යක තමයි මේ කාරනාව දහ බල අන්න පුලුවන් න්නේ. එනිසා මේකද අප සිදු විදහකින් පං්චපන්ස් කන්දහෝ වෙන කිසිදු කාරණාවත් දාලා මේකට කොටුවෙන්ඩියයන් හොදන ම පහැදිරි කල්ල පෙන්වා විර දාානයන්ගේ එ පා දැමත් අපිිය ගෙන ගති දැනුමක් අප ගලපල්ලක් කිරයි කරන්නේ. එකොට ගැලපිල්ල සඳහා අපි සදධම අධිමානයක් බටනම පත්තෙට අපි ගනගත්ත තවත් විග්‍රහයක් තවත් නිර්වචනයයක් තවත්ධ වචනයයක් අප ඉතර දාගන්නවා. පංචිපන්ස්කන්දය කියන කාරණාව අදදකින් ලෝක අප විග්‍රහයක් නෙමේ පංචිපන්ස්කන්දය කියන කාරණාව තවත් ඥානයක විග්‍රහයක පහැදිරි කිරීම. කව පංචපංස්කන්දය කියන විග්‍රහය අදකින් ලෝකයට ගඩ බැහැ. අදකින් ලෝක යම් කිසිකන කතා කරන්න පුළුවන්ග රූපේද න සංකාර ්‍යා කියන කරන විතරයි. ඒ කතා කරන්න පුළුවන්කම ලැබෙන්නෙත් අදකින් ලෝක හැටට විමුත්ති කාම ිින්දනයක. එහෙම නත්තන් ඒකත් නම්කරන සභහාව විිතරය පත්වෙන්නේ. එහම නැතුව අපට අපේ සාමාන්‍යෙන් මනහරි යෙදිෙන දක අදැකින් ලොයි කතා කරන්න පුළුව. ඉතින් නිසා එතින පංචුපස්කන්දීට මත් ී ොද නැද කියන මෙන්න මේ කරනු කතා කරයන් හොඳනෑ අතා කරන්න ගේ ගමම්මකද වන්න අපි හේතු පල හම කියන කාරණාව සිද්ධිය ඇතහල්ක සිද්ධිය යදීම කියන කාරනාව දැකීමට අදාලවදී වැඩ පිළිවෙලෙකටයමෙන් නැතුව අපි තවත් ැලපීමට විතරයි යන්න ඉති අපි වෙන වෙනම නුවනින්ම සන්ඳයාය වෙනම කරන්නට ඕනෑ ඒම සීම සඳහා එනකොට ඉධරම් පරියා ඇක එහෙම නැතුව කවල් දාවත්ත රදදකින් ලෝකයන ඒදෙන විග්‍රහයට තවත් නම්කිරීමට යන්න හොඳනෑ එහම ගේකම අපේ අ සද්දම් අධමානය පැත්තට වේෙනවා තෙරවන් ස හමයි සම්න්සේ කාරනවත් ඉතාත් පැහැදිල සමිනස තව කවුණක්ෙන සමහන්ස දැන් සූත්‍ර කීපයක් බැලුව අම සමනන්ස මෙ රූපයෙන් කියන කාරණාව කතා කරනකට ද සමනන්ස රූපයෙන කාරණ අර ස්රූපය කියන පද. සිංහල භාසාාවෙන් අර්ථයක් කිස්මතු කරලක හැදදි කළ දුන්නා සමිනසදැන්මසූත්‍ර පතින රූපේකෝ බික්කවේ සති තැන කතා කරන්නේ රූපේ කියල. රූපේ අතට තංකම්‍යසි රූපන් නිච්චංවා නිච්චන්වාත කියලා හරිතරේ තැන රූපං කියෙල කතා කරන. එතකට කන්ද සයුත්තයේ සූත්‍රයක් තියෙන රූප සද්ධ ගැන රූපා භික්කවේ අනිච්චා විපරිනාාමෝ අන්‍යතා භාවිනෝ කිය. එතන සද්දාා නිච්චා විප්‍රරිනාමින අ්‍යතයි. එතකට සාමනස් එතනේ රූපාෙන් පදය රෙන් පදය රප ඔය පදතුනේ ආර්ථ වෙනවෙන්ම පොඩක් පැලිළල දෙන පොලන් සන්ස. උක්තා නුත්්‍ර සහක්‍රාව එක ඉදිෙන ආකාරයෙක්ක තමයි ගොඩක්යාට කතා කරන්නේ. මේකද බලන්නට ඕන ගොඩා කලාවට කාරණාවත් තුලද. දැන් රූපය ඇතිකල්ලිඉළඟට රූපය කියීන කාරණාවක් ඉදන බව තැ ඇතිකල්ලි කියන කාරණාවකහෙම ගත්තර පස්සේ. දැමං එදා මත්තු පාදෝන සූත්‍රයේ ද පහැදිලිරන්නට ේෙදනාා. ඇතිකල්ල කියන කාරණාවේ යෙදීමේ අධදකින් ලෝකේ විග්‍රහයක් ඇතින්නේ ඉදන්නේ නැහැ. අදකං ලෝකේ විග්‍රහයක් ඇටෙන්ට ඉදින්නේ නැත්තන්. ඒ අධ්‍යකඉං ලෝකයන් නැතුව අපි විග්‍රහ කරන්න යනත් කාරණාවක් අපට ලැබෙන්ඩ විදිහක් නෑ කවදාවක්ඒනිසා අප ඒ කාරණටික බලන කොට අපි ගොඩාක් පරිස්වන් වෙන්නට ඕන සමහර කාරුණු බලන්න උඹද එක තියෙන ඒ විග්‍රහයත් එ අපි සම්පූරෙන් දේශනාව ේදන දී එක්ක බලන්නකොට අපට උත්තේ සනාව ශෛලිත්තයක ඒ උත්තාාන උක්තස සභාවය සහ යකන රූපය රූපයේ විසින් රූපයේ සභාවේ කියන ඒ කරුණ ගන්න පුළුවවා හැබැයි අප දේශනාව මුළු පොපසිරත් එක්ක මේක බලන්නටඕවන මක සමහරය වර කරන බොඩාක් තියෙනවා එම නැතුව අපට එක පාරටේ කාරණාව මකක්ද කිය අපි දාලා බලල එගිහිල් හරිිය න්නේනෑ දේශනාවවභාව සම්පූර්ණයෙන් බලන්නට ඕන දැ අපි ගත්තතු යාකරන රීතයක් හැදිනකොට මංගල කලින් පව පහැදිලි කළ තියෙනවා ව්‍යාකන රීතියකට කියන්නේ ඉගනගන ඒකක් නමේ ඉවාහර කරන්න හෙද ඉවහාරික භහසාාවක් වෙච්ච දෙයක්තමයි වාගද භහසාාව. එතකොට එකත් එක් තමයි ව්‍යාන රීය හැදදු නි ව්‍යාකණ රීතිය හැදනකොට විවිධ දේවල් එකට එකතු කරනවා ඒ දේශනාව තියන විද්‍යහත්යක් අරගෙන. එක ්‍රීතිය හැදුවේ දේශනාව තියන වි්‍යහත්ත එක් අරගණනයි රීතිය හදල තියෙන්නේ. එතකොට අපි බලන්නට අපි ගොඩා කොස්සහ කරන්නට ඕන දේශනා විදිහත් එක්ක යන්න. දේශනා විද්‍යහත්ත එක් යන්නකොට අපට ඇත්තටම ව්‍යාකණ රීතිය කියන කාරණාව ගොඩා කර්ටහන්ට වෙනවා දේශනා විදි්‍යාපී ගත්ති නැත්තන් එහෙම අපි ගොඩා කලාවට අ එකන්නේ ්‍යගන රීතිය සමහරලාවට ගන්න බැරිවි අවස්ථායිනවාමං ංහිදන් ඔය කලින් කරුණුගේ හිපයක්ම පැහැදිලි කරළ දුන්නම ඔ බද්ධිකරත සූත්‍රය මුනිිම පැදිලි රදදිතක කොහෙද මත් පහැදිලි කළ න්න සහර විට එතන රීතියට කොහෙවත් අදාරත්තයක් නෑ සමහරකාරණා. එතකොට ්‍රීතියේ ගොඩනැගුණේ පසුවනේ හැබැයි අපි දේශනා විදිිය බලනකොට අපට අරකාරණ ප්‍රශ්නයක් තිනනය එනිසා අපි හැමවෙලේ මර දේශනා වි එක සභාවය ගොඩාක් බලන් යන්නට ඕට හිම් බලන කොට අපට එකේ රීතය තියෙන කාරනාවත් ඒකටම ගැලපේෙනවා ඒකට ම අදාළ වෙනවා සහර කරනු ගැලපෙන් ැතිවෙන්නක් පුලුව සි එහෙම කරුණත් සම්බුවෙන ගොඩත්තයෙන්කොල ක නිසා අප හැම පැත්තක් එක්කම බලන්න හුරුුවන්නට ඕන තරුවන් සරන්න තෙරවසන්න සම්හන්ස මේ එතනදි මට ප්‍රශ්නය ඇතියන්නේ සම්ස රූර කඳසංතය රූපයකූ භික්කවේ තති රූපං උපාදා උපජ්ජති අජ්‍යත්තන් සුකදුක්කන්ති සුකදුක්කන් කියන කාරණාවත්ෙක් එතන රූපේ කියන රූපේ කියලා ගන්න පදි ආර්ථය තමයි පොඩක් හැදි කර ගන්න ඕනේ සම්හන්සේ තෙරවන්සන්න මෙළමන් යමක් ඇති කරනකොට ඇති කියනකොට උක්තනක්ත සභහාවයක්ක හෙමක් කතා කරන්න වෙන එතකොට ඒකොට ඒ උත්තරක්ත සෙභාවය කතා න්න අප කර්මකාර කත්ව කාරකෙන බිග්‍රහ කරන්නේ එකොට අනුක්ත සෙභාවේ සජීව වන්නේ ැහැන්නේ උක්ත ස භාව අර්ථානිත වෙන්නේ එතකොට ඒ ඒ කරුණු සම ඒකින් ඉස්මත් වෙලාන්නේ මඟරකිව රූපය කියන කාරණාව ඇතිකල්ලි කියන විග්‍රහයේ දී අර්ථානිත භාවය ඒකට ඉස්මත්වෙන්නේ නැහැන. හැබයි රූපයදැන් අපට අධනකින් ලෝකයක්ක කෘතියයක් කෙනනකට. කාරනා විස්මත්ත ඔන්නව ඒ විදිහට අප අර සබහයි බලන්නට ඕන එහෙම තමා ඒ විග්‍රහ ඉදිර තියෙන ඉ එක නිසාප අර සමහර පැති ගොඩාක් මධ්‍යස්තව බලන්නවන් පැි තියෙනවා සමහර කාරණ අයත්ක බලන්න කොට එක සමර කාරණයි සද්‍යනුවත් චිග්‍රහෙන දේවල්තියනමහරය වවග නත්තන්නු විග්‍රහවිෙන දේවල්තිය. සමහරේවා එක වරන ගිලන වි විද්‍රහ දේවල්ටන ගඩක් දේවල් තියනවා තින හැම පැත්තම් බලන්න තුොන් ඇතුව අපි රූපය අප අපි බහසායෙන් අපි ගත්තත් රපය රූපයක් රූපයක රූපයේ රූපයට සිිල හමකම ගන්න පු හැමකම අප වනිිවසයෙන් එන්නේ එතකොට රූපය කෝ බික්වේ සති රූපන් උපාදාය. එතකොට රූපය කියන කාරණාව උපාධානයක් කරගෙන අන රූපය කියන විග්‍රහහින රූපයක් ඇති කල්ලේ රූපය ඇති කල්ලි. එතකොට එතනර උක්තනුක්ත සභාාවක්ක ඒ කාරණාව නැතැන් මහලාත් එක මාර්ස ඇත්ඉන්න පුුවන් අපි හිතන්නේ මේ එක වචන එකකාර්ශයක් තියෙනවා කියලන නෑ එක වචනත කාරයකුත් නමිය ඒ වචනන්නේ ෙදන විදිිය ම එකැකිවත්න යෙදෙන විදිහත් එක්ක සහර කරු ගන්න සිරදැ අපිගත්තවත් රුපස්ස කියනකොට රූපයට රූපයාගේ දෙකම ගන්න පුළුවන් එතකොට අපට මොකක්ද එදින කියන කාරණාව ගන්න අ අපිසනති ඉදිීමත්චෙක බලන්නට වන එති එනිසා අප ගොඩාක් පති ප්‍රදානම වෙලා බලන්නට ඕන එදී මත්්චෙක් එතකොට රූපය ඇති කල්ලේ රූපය ඇතිකල්ලි කියනකොට රූපය කුත්යක්ක් ඉස්මතු වෙලන්න රූපය ඇතිකල්ලි අන්න රූපය උපාදානය අන්න උපාධානය කියන කාරණාවට පත්තාාන්ති බහාවැ ල ඇතිවෙල තියෙනවා රූපය ඇතිකල්ලි රූපය උපාදානය. එතකට රූපය කියන කාරණාව ස්රූපය ඇතිකල්ද අපි මේකේ ඇර මඟර හත් පද ූති පහැදිිකද පෙන්වානි දරම්පරියාය කියන කාරණාවදකින් ලක ඇතක බලන්න පාන කියලා. දදා වහන්සේ ගෙන කුමාවකුත් අරගෙන එතකොට යම් කිසි විදිහකට අපි ඒ කාරණාව අප අත් දැකින් ලෝකක විග්‍රහයකට යන්ඩ යනවනම් අපටඒ රූපය කියන කාරණාව සිදුුවීමක් කියන එක අපි බලන්ඩ යනවා අපි මෙතන බලන්නට ඕන දේශනාව තියන කරුණ ැ අපි වටින අ දෙයක් කෙරහි බල අප අදැකින් ලෝකෙකරනීම ඒ විම විමසීම මං මතන දකට සාකච්ඡා කිහිපිකත් පැහැදිලි කරා යම් කිසි විදිහකින් අපි අධයකින් දෝක එක්ක බල නවන අප එෙදෙන විදිහහි කරුණුත් එක්ක විරය බලන්න නතිේ ධර්මකාරණ ක සිදයක් ගල පන්ඩ යන්න හොද නෑ සිදුවන විදිහත් තම ධර්මකාණ සිදුවෙන විදිහ අත්වද මුුට මගේ පැහැදිිකර සි සිදුවෙන වි අපි දැන් සිදුවෙච්චිලයකට අර ෝපනය කරනවා. දන්න හොඳන ති නිසා නිතරම කියන්නේ යෙදෙන විදිහත්යක දේශනාව යදෙන සෛලියය බලන්නට ඕන එතකොට සෛලියක ගත්තහම ඒකේ පැහැදිලි කරන කරුණාව අනුව එක ඒ වචන භාවිතය තියනවා පැහැදිලි කරන කාරණාව අනුව. එහෙම නැතිවනොත් එහම අඩගු ඩාක් අපි සමහර දේවල් හුරුවෙලා තියනවා අපින අප අදදකින් ලෝකයේ තියෙනව මෙනම අධදකින් ලෝකේ විග්‍රහයක්ක සමීප කරන්න. ඒ අදකින් ලෝකේ විග්‍රහයක සමීප කරන්න යන්න හොඳනෑ. එකම හොදරටත් තේරුම් ගන්නට ඕන ය නිසා රූපය ඇතිකල්ම රොෝක ක විගහය වශය රපය තිිකල්ලි අදකින් ලෝක විගහ එහමයන්න හොඳ රූපය ඇච්චික කල්ලි කියන තැනදී මන් පැහැදිලි කළ පෙන්නවා රූපය ඇත්චිකල්ලි කියනකොට ඇචිකල්ල කියන කාරණාව ලැබීමක් ඉෙදිල නෑ. එතකොට එක අපි තියන ස්භාවේ වැටහීමක් විතරයි. එතක රපය ඇත්චිකල්ලි රූපය උපාධානය රපය ඇචිකල්ලි රූපය උපානය එතකොටදැ අපට අර එක වච්චනයක් වීද විදිහයට යෙදුනකිව පමණින් අපි ඒ කාරණාව තුොල ස්භාවය ගැන බැලිවෙන්න ඇත්තා අපට කවදාවත් අර්ථය කරා යන්න බැරිගෙනවා ඉති ක හොදරට තේරුම්ගන්නට ඕන දෙක්කම කතාන කරන්නේ රූපය ඇතිිකල්ලි රූපය ඇතිලි රූපය උපාජාණී සැපදු කටගරත දිත්තිවලට යනවා කියන කාරණාවක හෝමතීන් සාමි වන්සේ පැහැදිකිරීමට පැහැදිලී තවත් අහන්නක් පෝ නිසාමහන්ස තෙරවන්සරණයි අවසරයි ස්වාමීන් වහන්ස ගියවර සාකච්ඡාාවේදී මම විචක්ෂණයක් ඉදිරිපත් කළා ඒක නිගමන තිබුණු බවස්වාණන් වහන්සේ මට පෙන්මල දුන්නා ඉති මැවතරාාවතු විචක්ෂණය කරී සාකච්ඡාල ුතු ව ස්වාමී වහන්සේ මතත් කළ නිසා ම ඒසාකච්චා විදි විචක්ෂණයක් ඉදිරිපත් කරන්න හිතුවස්වන් වහන්ස මම ඒ විචක්ෂණය සංවාර්ධයක් විදියට කරන්න උත්සාහ කළා අ මම කෞුද කියන පොත්තේ මේ කරලා තිබුණ වගේ ඒනිසා මම ඒක සංවාධයක් විදියටම ඉදිරිපත් කරන්න මට පස්සේ හිතුන ස්වාමින්න් වහන්ස මේ වෙන්දාට වඩා ප්‍රශ්නවාක් මතු වනා කියලා එවිදිට කරනකොට එති ස්වාමීන් වහස ම එන්න මෙහෙමයි ඒ විචක්ෂණයටලේ මට හරි බඩගන්නත් දැනෙනවා. බඩගින්න කියන්නේ මොකක්ද දුක්කේදනාවක් පොහටද දැනෙන්නේ. මොනවගේද දැනෙන්නේ. බඩටයි දැනෙන්නේ. දැවිල්ලක් වගේ දැනෙන්නේ. බඩ කියන්නේ බඩ කියන්නේ මොකක්ද මගේ ශරීරය කොටසක්. ශරීරය කියන්නේ මොකක්ද. මම කියලා නිතර නිතර වියවාහාර කරන මේ මස්ලේ ශරීරය. ශරීරය මමද ශීරය මගේද. ශරීරය මනේ ඇවිදින්නේ තන්නේ බොන්නේ මමනේ මට ඕන නම්න්නේ මම ඒවා කරන්නේ මම හිතලන්නේ ඒවා කරන්නේ එකොට හැමදයක්ම කරන්නේ මම හිතලද මට ශරීරයේ පාලනය කරන්න පුළුවන්ද එහෙම කියන්න නම් බැහැ මම හිතුවත් නතත් හුස්ම ගැනීම සිදුවෙනවාන්නේේ මට හිත්තලා හුස්ම නොගෙන ඉන්න බෑනේ එහෙන හුස්ම ගැනීම මම කරන දෙයක් නවීද හුස්ම ගැනීම කරන්නේ මමද ශරීරේද ුස්මතියෙන්නේ නම් ශරීරයේ ඒ වුුණට ශරීරයේ හුස්ම ගැනීම සිදුවන බව ම දන්නවා ඔහොමද දන්නේ මට ඒබව දැනෙනවා මොකක්ද දැනෙන්නේ නහයළඟ සෙලවන ගතියක් දැනෙනවා ඒ කියන්නේ සෙලුවන ගත්ය දැනෙන්නේ නහයටද නහයට දැනනදේ මට කියන්න බැහැනේ හුස්ම දැනෙනවා කියලවත් සෙලුවන ගතියක් දැනෙනවා කියලවත් නහය මට කියන්නේ නෑනිය එහෙනක් නහයට මොකක්ද දැනෙන්නේ හොමද දැනෙන්නේ කියලා නොදැන දෙෙන මම ඕවා කියන්නේ. නොදැන කියන දේවල් හරිද. හරිවෙන්නේ කොහොමද. එහෙනම් මම ගොරුකාරෙද්ද මම කවුද කොහේද ඉන්නේ. ශරීරය ඇතුලේද ශරීරයෙන් පිටද. ශරීරය මමයි අතර තියෙන සම්බන්ධය මොකක්ද. මම නැත්තුවූ ශරීරයට ඉන්න පුළුවන්ද. ශරීරය නැතුව මට ඉන්න පුළුවන්ද. ශරීරයට එදගෙනකොට මත් ලෙද වෙනවාද. ශරීරය මැරනකොට මත් ැරෙනවද. මේ ප්‍රශ්න වලට උත්තර තියෙනවද. වාමන් වහස ඉතිරිත මල් ව ස්වාමින් වහසරලා ඉවර වෙලා මට ස්වාමන් වහන්සේ මෙතන තිහපාඩ ප මිල දෙන්න තිෙවන්සරනයි. තෙරවන්සරණ යම් සිද්ධයක් කල්ලගෙන ඔය කාරණාවක්ක හිතප ගොඩක් හොඳයි. එකහැනේ දැන් අපි මඟර විසලක් කතා කරල පෙන්නේ අපි ගොඩක් කලාවට සත්‍යවාදී නැතුව අපි අර දැනුම අරගෙන ගලපිල්ලක්නි කරන් දෙ යන්නේ. ගොඩාකරන කාරණාවතමයි දැනුම අපි ගල පන්ඩයවා. මං අරලුණු පැහැදිලි කලා රූපවේදන අ්‍ය සංකාර විඤ්ඥාන කියන එක පවා අපට අපේ විවහාරාත්මක එදිීමක් එදිල නැත්තන්කැ නිමුත්තිකාම චින්තනක ෙදිලනට ඒකත් අපට ගලපඩ බෑ අපි ඒක අපේ ඉවාහාරාත්මක දීමක් බවට පත්වචි නැදී අපට එක එකත්ලක්ක එවන්න පුුව නත්තන් අපට සම්පූර්ණය යොමෙන්න්න පුළුවන්කම තිබි ගෙන අපට සත්‍ය බාද නිවා කියන කරණා තිබියූත්ම යෙදින අප අදද කිල්ලෝ කඇත්තේ එක. ක ඒක්ත් ඒක සත්‍යවාද වෙනකොට ය ඉතුරවෙන්නේ විචක්ණ විචක්ෂණයකට ඉඩ කිය කියන්නේ මසීමකට ඉඩ. ඕක ඉතුරුවෙන තැනදි ජීවිතය එදෙන කාරණාව අසරනකම මික් වෙනකත් නෙම. මම මේ ලඟදි සාකච්ඡාවදී ප්‍රහැදිිරට ඒදනම අසරනකම දැනෙක්ච තැනදී. ඒක අසාමාන්‍ය අසරනකම. අසරනකමේද යමුමය නොමිසක් තමන්ට අආයවිච ගලපගණ්ඩ හෝ තමන්ට හපව මේ තමංක්‍ර මොනහල වින්දනයක් ලබන්න කියන කාරනාව නෙම ඒ දර්ශනවාදී අසරනකම. එ දර්ශන වාදී අසරණකමක් රෝකෙන් නැති නිසා තමයි අර හිලාව්කටනි බුදුරජන් වහන්ේ ගන්න හිලාවකට ගන දෙුවකට ධර්මය ගන්න හිලාව්වකට කලයාමිතයෙක් ගන්න හිලාව්වකොට ගන දෙනුවකට තමගේ වැඩේ කරගඩ. ඇ ගණ දෙනුව කරන තාකල් ඔන්නල අපිග සිල්රකිනවා සමාදී වඩනවා මෙ ඔක්ක මර හිලාවක කර ගන්න කරන්න කියනදේ කරන ක්ල හිලාවකරගන්නර. එහම නැත්ව සත්‍යවාදී වෙනවා කියන කාරණාව. අවංකෝ වෙනවනන් එතන ලැබෙන අසරකමත් එකක තමයිය අවංක යොමු ුවීම. ඉතින් ඔය විදිහයට සත්‍යවාදීව හිතීමේදී. අප උත්තරයක් ලබෙනවා නම අපේ ඇතුල අ සත්‍යවාදී හිතදදි අත්තුලේ අසරකමේනවා. ඔන්නඔ අසරනකමත් එකනව යොමු ඉම්බඩි දත්ය. එතෙක් යොමුුවෙන් එන එතෙක් කරණයට ධර්මය අරගන සද්දම් අධිමානකට කියලා ගලප ගලප පහිෙන්න්නක් විතර. ඉති ඒ නිසා ඔය හිතම හොඳයි. ඔය විදිහයට ජීවිතය ඒදෙන කරුණුවක් අප හිතන්නට වන හිතලා අපේ අසරණකම තාාර්ථික යොමුුවචි තැනදින්න ඒ හිතන ක්‍රමයටයි කලයානමිත්‍රයෙකුට ධර්මයක් යන පුළුව. ඒ හිතන ක්‍රමයට අයි ඉගෙනගත්ත සුත්තය කියන කාරණාවක්ක ධර්මයක් ඒ චින්තනයත්ක්ක ගලපන්නැනමි.ඒ චින්තනයත්යෙක්ක බුදදුරණන් වහසික කල ිත්‍ර ටමෙන්ද පුළ. ඇබැයි අපි ගොඩක් කලාවට මේ ඉව ගලප පන්ඩනියන් ඉතින් ඉතින ගැලපීමකට යන්නේ නැතුව අපට බුදුරන් වහසෙන කල්ලයන් ිත්‍රකටම වෙන්නට ඕන එහෙම නැත්තං රජීවී කල්‍යයාන මිත්‍රෙක්කට කතා කර ඕන්න බ ඉතින් හිතන ගති අත්තක් හිතන ගති ඇතිවීමත් එක් ඉතින්ඒ නිසා එම හිතනක හොඳයි ඒ ඒ හිටීම තමයි සත්‍යවාදී හිතීමක් එෙන නැත්තංහර මෙතනවොන්න ධතුවා අරවයෝධහතුව ඔන්න ඉල්ළඟටඒක මේ උපානින් හට ගත්තේ ඊළඟට මෙතනවන්න තියෙනවා ස්රූපයක් කටාරකට මේ ස්වරූපය උපාදාානයින් ඉදිර මේික විදීමක් මෙන්න මේකට සක්කායකෙන මේ ඔක්ම මනස්කාන්ද දීවල් අපි මනවුලෝ කෙදා ගන්දවල් සත්‍යවා දිරයන ඔක්ු මනවුලො කෙල්ලා ගන්න අන්න ඉන්ෙන්න හො නති නිසා ඔයුදධත හිතනක හොයි කතම සත්‍යවාදී හිතීම. ඒ අපට ජීතෙදරහන්න උත් එක්ක බලාරම වෙනම හිතන්නට වන ජීවිත ෙත් හඳු වෙනම හිතන්ටන මේේදක කිසිේත් සම්බඳධ කරන්න හොඳ නෑ මකද සිදුවීම විග්‍ර හයයි දරමය තුළ පැහැටලිවෙන්නේ තෙරවන් සරන්නඒ පැහලිකි ොහම පින් ස්වාමන් වහස මට පොඩි ර දැනීම පුත් අවර්ශය ස්වාමන් වහන්ස බැන් ඒ විචක්ෂණය කරනකට ම පටන්ගත්ත බරගන්නක් දැනෙනවා කියනක විමසන්නය ස්වාමීන් වහන්ස බඩකින්න දැනවා කිය ොක්ද කියලන්නේ හොයන්නී. ට ළඟට විමසුවේ කොඩක් වෙලාවට මේ හුස්ම දැනනවා තියෙනෙ. එකකොට වෙන දේකට ගිහිල්ල වගේ මට දැනුණ පස්සේ ඒළඟට තමයි දෙකටම පුදු ශරීරය කියලා අර ගත්තේ එතකොට හිතව ගැන විමසුවත් නැහැ අ පටන්ගත්තයක මේ අතෑරි ලගියාවගේ වුණා අන්න ඒ ඒත අඩුපාදුුවත් ස්වාමන් වහසමට කොඩ්ක් හැදිලි කරලා බන්න තිවන්සරණ. මේ ජීවිතයේ එදෙන කාරණාවක කොයාගෙනයක් අදී හිත වැඩෙන තැනදි මොනවාහරි විදිහයට හිත වඩෙනවා කියන්නේ විමසීමක් වැඩින තැනදී වැඩින කාරනාවත් එ එක ප්‍රකට වෙන කාරණාව වැඩදිවුණු එක ප්‍රකට වෙන කාරණාවදම වැඩිපු රිස්මතුවෙන්නේ එකන ප්‍රකට වෙනකෙන් දැම් ප්‍රට වීම කියන එක මනම අපේ ප්‍රකටත්වය කියනෙ එකඒ කාරණාව හා සම්බන්ධලා එට බඩගින්න කියන කාරණාව ගෙන හිතාගෙන යන කොටේ හිතීමත් එක්ක ඇබ ොහෝවෙලාවට බඩගින්න කියන කර බුලෝසමට්ටමකින් නිසා ඒ හිතීමේ ගතියත් එක්ක අරකාරණාවට වඩ ප්‍රකටත්තේ වැඩිපුරකාරණාව සජීවී භාවයි වැඩිපුර කරණාවක් කිස්මත් වෙලා හිතන්න යන්න පුළුව ඉති ඒ ඒක ගැන කල්පනා කන්න පමකටඒ කොහොමත් අපේ ජීවිතය එදින කරුණක්ෙක්කන අයන් අපට බඩගින්න එක්ම ගිහිල්ලා යමු වෙනවා කියන කාරණවාදන එම් කෙලින්ම එතරවීමක්ක් සිදුවෙන්න ටෝඩ. අපි ගොඩක් කලාට මුල්ල ඉඳලාම බලන්ඩයනවනිීමමේ. සම්පූර්ණ ටිකම දැම් මට තියන්නට ඕන කියලා සම්පූර්ණ ටිකම කියන අපි හැම්වලින් බලන්ඳ යනවා මේ ජන අපි හරයන ොදැන් න්න හරි පට්ටාන සූතියහම් පෙන්න්නන්නේ කෙලිම්ම අරකාරණාවක්ක ලැ එචරවෙෙන එක දැන් අපට මේකත්තයක වෙන්නට ඕනේ නෑ නෑ අපි අත්තනව සත්‍යවාදී භවේද අපි මේ ඒතිෙන්ද ඉට දෙන්නට ඕන සිදුවෙන්න කාරණාවත්යක් අපි අහපව අර අනේ දැම්මං කරනක වැරදන මෙමත් මෙිහමන කී කිය එහෙම හිතලා හරි යන්න ඉතින් නිසා ඒ ප්‍ර්යක්වෙන්න අපිප හිත ගත්ති අ දියුණුෙන්ටනැත්ති. යම් කිසි කෙන කසරණ වඩ එන වැඩපිළිවෙත්ත එක්ක එත අසරන්නකින් හිතන ගතිඇත්ත එක් ඉදන්නැතුව. තමන් තහවුර වෙන කාරණාවක් එක් යන රණාවක්කටෙනවන ගොන්න ඒටට කරමක් කියලා වැරබී කියලා ස්මතු කරට ඕඩ යි තමන්ට යම්කාරණාවක් කොසේ ධරමකාරණාවක් කරි අධ්‍යකම් කාරණාවක් කරි විගලහයක් කෙන්දය. න්නට රද පෙන්න්නටවට. හැබැයි තමන්ට විගහයක් නතු හැමවලේෙන් ප්‍රශ්න කිරීමක් ඉතිරවර කරණාව වන්න තියෙන්නේ ඒක සත්‍යවාදී වෙතන කරන කාරනාව. ඒකද අපේට ඉංහර කතා හිතන්න වශිතාවයක්න තමන්ට ප්‍රකට වවිමත් එක අ කරුණ නෙම වැදගත්වන හිතන ක්‍රමය. හිතන ක්‍රමය අ ඇතුව කරුණු තුලින් අපි දාගෙනඉන්නවනං නිගමන එතකොට හිතන ක්‍රම යක්ත්න කරුණත්න එතකට කරුණමුල් කරගන හිතන ක්‍රමයක් වඩන් දියුණු කරන්න අරන මුල් කරනන්න වැරද පෙන්න්නටවලේ හැබ තන කර ේතුළ ඇති කරුණ වැදගත්න මොන කරුණක් එ හරි හිතන ක්‍රමය හරියට වෙනවනම් ප්‍රශ්නයක් වෙන්නේ ඉතින් ඒ නිසා ඒ හිතන ක්‍රමය එක්ක වැැවැතුමා කියලා ප්‍රශ්නයක්න තෙරවසරන ඒක මක් හැදිියනාස්වාන්හන්ස වාමිහස කටම සම්බන්ධයි දැ මටක කරාට පස්සේ පෙනුමේ හුවක් වේගෙන් එතකට පස්ස එකක් ඒ ප්‍රශ්මිටික ආව කියලා. ඉතිං එහෙම ප්‍රශ්න එන්නේ සහරවෙලාවට විතරයි. එහෙම එන්නේ නැත්තන් මට හිතෙනව ස්වාමන් වහන්ස අපි නිගමනයට හිරවෙලා දෙයින්න කියලා. අනි ස්වාමන්හස කරුණාව ටත් ොඩක් හැදිිරල බෙන්න්න තිරස. ඔ අනිවාර්රි නිගමනට හිවෙලයිඉන්නේ. මහර ඒ ඊයේ දත් වද ගදත්තු පෙේ හත්තු පදම සූතති පහැදකතිම කතා කරල පෙන්නවේ හත්තු පදපු සූත්‍රයේදී එකන්නේ දේශනාපරිියයායක් තුළ නිවැරදිවෙලවන දේශන පරිියයා අර්ධානිත වෙලා නැත්තම් එක්කෝ හදදම් අධිමානයට පත් වෙලා. නැත්තං දේශනාවය සුතය අර් සංච වනාන හැවෙලේීමට ඕනකමක් කිය නවා ප්‍රශ්න කරන්න. ඒන පරි රරියාතු අරය කාව කරව කියන ම හරි ගනගත්න සුතය නිවරදි වනාා හැමවලේ ප්‍රශ්ගන් කදාව නිවුල්න නිරවුල්න්න මොක්හේ සද්ධන් අධිමානග නිගමනකටක හිල්ලා. එම නටත්තගට හිත මැලිවෙල්ලා හිතන්න දෙයක්නෑ ඔය පචවලින් යන්නන්නේ ඉති ඒවගේ තම ජීවිතයේ දිච්චකාරණාවලදී ප්‍රශමයයක් කියන්නේ අප හිතන ගතී වරද නිවෙද හිතන ගතයක් එන්නේ කියන්නේ. අප ඇත්තර මර ජීවිතය මුලාව කිය නැක් ජීවිතය කරනුත්තක්කන බලන් සත්‍යවවාද බවදලා. අඩුමත් ැත ැක මත්ක මුලාවෙන් ජීවත්්‍යනක තම ගන්නේ. දිංහට ඒක අ අර ප්‍රශ්ණ කිරල් එන්නේ. දිගටමර සත්‍යවාදී බවට ඉඩ වෙද්ද. මේ සත්‍යවාදී බව කියන්නේ අපට ොඩාක් අප අපි සිතන්නේ සත්‍යවාද කිය නිගවන කියලා න සත්‍යවාදී කිය නිගමනනව නිගමනයක් අ න ලැගගන සත්‍යවාදී කිය කියන හැමවලම් ප්‍රශ්නකිරල්ලක් කියෙන එක හැමවලෙන් ප්‍රශ්නකිල්ලක් ඇඩි තමයි අසරන වෙලා යොම ීමත්වයන්නේ. අපි මේ නිගමනයකින් තුෘත්තිමත් යන නිහදන්න ඉතින් ට නැතුව. සම්පූර්ණෙන් ප්‍ර්න ප්‍රශ්නයක් ඉදිරිපත්වවීමන්නේ ප්‍රශනවා ජීවිතය ප්‍රශ්න කාරි බව වෙන්නේ අන්න සත්‍ය වාද බව ලක්ෂණ එතනයි ොමුෙන්ද අසරන කමත්තගේ යොමෙන්ද දත්තිය නැත්තන්ම් හම වෙදිින තෙරවසන්න බොහොම පින්වාන්හස උඟක් වටි නොය පහැදිලි කිරීම තෙරන්සරණගේ තෙරන් සරණයි කලාන බිතරණන් වහන්සේගේ පාදන මස්කාර කරමින් මං අවසර පින්තනවා සම වහන්ස ඇත්තටම මේ පහුගේ දවස්සල ඒ දේශනාාවලස්වයන්ස පැහැදිට සාවිෙනස හ සට දශනා කරා පංචුපාද නස්කන්දය කියනෙ එක පිටිම් බලන දෙයක් නිසක් අපට ගෝචරවෙන්නේ නෑ කියනෙ එක න්ස්වා වණන්ේ ඒ වගේ ඇත්තට මත් ක මේ ප්‍රයුතිකය දෙන්නකොට මේ අපට දැනන අපි ජීවිතය සිදුවෙන් ප්‍රකටත්වෙන ගෝචර වෙන තුලින්ම තම මේකරේ මේ අපි අයායුත්ත ස්වාමණාන්ස ඇත්තට ම ස්ණන්ස. කල්ල අනනි මෙච්ච සමග සම්පං කබහක් නොවීම ඉතා විශාල අඩු පාඩු අක්ෂවාණන් හන්ස හරි අසරණ භාවයක් ඒතුකොට දැන වාස්වාහන් වනන්ස යම් යම්වස්ථාවල ඒකට යම් වැඩ පෙවට අක්ෂවානහන්සි යුදයි කියලා මේ තරේ බලප මේ හිත අස්වාන්ස සන්ස දැන් ඇතරම සතිසම්පජන්න භාවනා ැන් යෙදීම තුළින්ස්වානි වන්ස ම අනිත්්‍ය සංඥාවට හුරු කිරීම භාවිතයට හුරුකීම තම දැක්මක් දැක්මට භාවිතයට හුරු කිරීම කියනෙක් හරිමසාවස ඔම දේශනාවක්ක හනකොට මේ මනම් ඇතරේ තින්දම තමයි ්‍යසා වෙනහන්ස සනස එත්තකොට හරි අපිට දෙන් ඇත්තටම සවනස හරි බරපතල ගැටවුලුවලට මූුණ පාන්ඩ වෙනවා ප්‍රශ්නාවලට සවණහන්ස නැක්මේ. ඇතට මෙ නිමිත්ත නිමිත්තක ඒ එකක සාමිනහස බරපතලම සාධකයක් වෙන මෙනන්ස මේ මේ විචක්ෂණය සහම මේ සති සම්පිජනා ඒ යෙදීම වෙනමටසමෙන සමිෙනස මේ මතකයි මට දේශනා කරා මනුසර්සනා කරා මේ නමිත්ත සබ්ද නිමිත්තක්ව අදදිි විදිහට දකිඩ රස නිමිත්තක් විදිහට දකිද. මේ හැමහොතම මේ යෙදීම මේ කාරණ මත එක්ක කියලා තකොටසම ඒකට මහා විශාල වීර්යක් ඕන ස්වාමහන්සේකට ඒක කරනගොට තම්මයි ස්වායනස තේරෙන්න්නේ මේ නිබිති කොච්ච ලාාගන එනවද කියලා සාවිණහන්ස මේ මට මගේ අද මේ පැහැමේ අවශ්‍යකා වෙන්න සානන්ස මේ කන්ද සංයත්තයේ යමුකිසි කන්ද ස සූත්‍රල ස්වානාාස මට සූත්‍රය නම් අතකනෑ ස්වන්ස බුදුරජාණන් වහසේ අනු දැනවදාලන් වන්සන් වනන්ස මේ අකුසල විත්ාර්ක ප්‍රහණය කිරීම ත විච්චා සංකල්ප ප්‍රහණය කිරීමට බැහැරකිරීමට ක්‍රම දෙකක් ස්වාම වහන්ස එකක් සතර සතිපට්ඨානය මැනවින් පිහිටි සිත් ඇතිව වාසය කිරීම දෙක අනමිත්ත සමාධී වැඩීම කෙනෙක. ස්වණංස දෙන් අර දැලි පිහිය මොහත් කරද පැත්ත මහත් කරනාවගේ සවයනස ර සමත පස්සනාවන් පිබඳ වන්න වෙනතින් ස්වානි සර කිසිවක් නැත කියන තැනකට යනවා වන ශස්වාවන් හස මට මේ අසරෙන භාවේ දැනෙන විට ස්වයනන්ස මේ අනිමිත්තය ටිකක්පු මේක මේ සමාධ ටික හුරු කරන්න හොඳයි ගෙනෙකත් මට අ අරකත් එක්කමස් වහන්සේ දැනවා මට ඒකත් එක්ක යමු කිසි මේ සරණ හොඳයි කියලා ස්වයනන්ස ඒක මේ ම වැරදි යාකල්පෙක ඉන්නත් දැන්නේ සනස මට ඒ බුදුරජණ වහන්සේත් මේක අනු දෙන වදාලා තියෙන නිසාසනස මට මේ අනමිත්‍ය සමාධයයේ වැඩියමි කෙනෙ ප්‍රායෝගකවස වෙනස යමක්මට මේ පැහදිරිි කළ දෙන්න කළ මසානස ගෞරන ඉල්ලා සිට්නා තෙරවන්සන්නයි සහස තෙරවන්සැන්නයි මට මතක පෙන්්ඩෝල් සෂත්‍රය හරි තිස්ස සූත්‍රය හරි පින්්ඩොල සූත්‍යයෝට මතක කරණාව තියෙනවා. ප හොන මනාහත පටාන පිට සිතනත අනිමිත්ත භවිතය යන අනිමිත්තය හැටට අපට වඩඩ පුළුවන් ලැබීමක් එෙදෙනවනම් ඒ විග්‍රහයිම නිමිත්තක් වෙනවා අනිමිත්තය හැටයට අපට වඩන්ඩ පුළුවන් විග්‍රහයක් එෙනවන ඒකම නිමිත්තක් වෙනවා දැක්ම කියන කාරණාව ඇති කෙනෙක් දැ අපි ගත්තවත් ම හති පට්ටානය කියන කාරණාවත් භාවිතය කියන එකේදී එක අදාළ වෙන්නේ දැක්මෙන් යුක්ත කෙනෙක්කුට අනික්නෙකට ඇතහපුුට ඥානය පිසනේ වැඩ පිවෙලතිෙන්නේ. එදකොට යම් කාරණ ගෝචරත්වයක් එදුනහම ගෝචරත්වය වූ යෙදීම අනුව බැලීමේ වැඩපිළි වෙල තමයි හති පට්ටාන භාවිතය කාය චිත්ත ේදනා දම්ම කියන කරුණ මුල්කරගෙන ඒ අනුව බැලීම එතක ගෝචරත්තුවය ඉදික්්ච කාරණාව එක්යි බලන් හැබයි අනිමෙක්තය කියන කාරණාවදී දැකීම කියන කාරණාව කියන්නේ ඒ අයගේ දර්ශනය යුක්තායගේ දකින විදිහ තියෙනවා මේ දකින විදිහ එක් සිහිය වීරය නොවන වර්ධනයවීම දකි විදි එක්ක සිහියනුවන වීරි වර්ධනවීම. අපි කතා කරලා පෙන්නවා අනියෝගෝ පච්චවෙක්නා කියන කාරණාවද හතිසම්පජන්න භාවිතාවක් එක්ක සිදුවෙන විදිහ. ඒක වෙනම හති සම්පජන්න භාවනාව කියන මේ ලෝකයේ විග්‍රහය කතා කරන කායනු පශචනාවම කියන එක නෙවෙයි. ඒක මංගර මුලින් පටන් ගැනීමද කතාකර හැබ අනියෝගෝ පච්චුවක්නා කියෙන ගිටට ටකක් තීරුවයි. හැබ කියර දෙන්න ඕනු නිසා. ලොක දක් එක අති සම්පජන්න භාවනාවක් කියනැටට විග්‍රහය ඉදිරිපත්කන්න ඉදුනේ. හැබයිඒ අනිවැරදිුවම අප දැක්ම කියන කාරණාවටට නං යදන්නේ එතනද ඒ දැකීමේස්වභාවය අනිත්‍යය දුක්ක අනාත්ම ස භාවඇත්තක්කන අන්න එතනද දැක් මේ විග්‍රහය සම්මර්සනය වෙන විදි අනිත්‍ය වීම මෙන්න මේක තමයි අනිමිත්‍ය භාවිතයක් කිය කාරණාව සිදුවන්නේ. අනිමිත්‍ය භාවිතයක් කියන කාරණාවක් සිදුවන්නේ නෑ ඉතින් අපට කවදාවත් අනිමිත්්‍ය භාවිතයක් කරන්න මට මැදිහත් වෙලා පුළුවන්කමක් ලැබෙන්නේ නෑ ඒක ඔක්කම කතා කරන්නේ භික්ෂුව අමතලාන එතකොටහෙනම් එකයි භික්ෂුවගේ ඥානයයක්ත් එක්ක සිදුවෙන වැඩ පිළිියද. අනියෝග පච්චවිත කියන කාරණාවේ ඒ දැකී මැතැන් අපි ගත්ත සාමයකය මුක්තිය මෙන්න මේවා. ඒ වින් වසයෙන් අනිමිත සූඥත අපපනේ හත භාවිතයවිින්වසයෙන් භාවිතන් කරන පැඩ පිළි වෙලයි එතන පැහැදිලි කරන්න. ඒ ගොඩා තීරුව හොඳට තේරුම්ගන්න තරවන්සරණ එහෙ මයිස් අයිනාස දැන් අර යදීම ඉතින් අනිත්ේ දුකාානාතු වශයෙන් දැක්ම හුරු කරන කොටත් වහන්සේ එත අර නිමිත්ත පිළිබඳ ප්‍රශණ කන්නේෙත් නෑවගේ තමමා අ යනලස්නාලස මේ කර මිට්ති අපි දැ හැර එ කොළොමසස දිමික්්ත කියනෙක් ඉතින් වලක්වන්න බෑනිස්වා වෙනසේනවනේ ඒක හරිම එතකොට හසරන භාවයක් දනනවාවන්නේ එකයි හිත සයනස මේ මේසිහිය නොන වීරයේ පතල්ලෙස් යොදල මේක මේ වතරන්ඩ යනම නිවේශ වහස ඒකට යම්යම් මේ මාර්ග තියනව වහ. ඒස එක මට හිතන සස තරවන්සරණය සණහන්ස. දෙරවන්සන එක හෙම කරන්න බැහැ එකෙන් අප නුවන වර්ධනය හැරෙන්න්න මෙ කිම විදයන් කරන්න බෑ ඒකට අප ගොරෝස මටමින් ඉතින් අප ජීවිත වැඩ පිරල් හරුරන්නට ඕන හිතරනින්දා කරමින් ආදී වශයෙන් ඉ අරකිව වගේ අ ගුරුගෝල සම්බන්ධයක ජී ගොඩක් අ බාහිර වැඩ කටයුතු නිසා. යම් යම් දේවල් තමන්ග කෙලේසවලට එන්න ඩඩුවෙනවා සම්පූර්ය ශාසනයට කැපවීම කියනෙ එකන එක පැවිද්ධත් එක්ක තියෙන කාරණාව ඉ එහෙම නැතුුණ අපි අපි අඩුම තරම අපි ධර්මය කියන කාරණාවක් හරි අර කෙලේසේ කියන කාරණාවක්ක හරිහට අචිත්තගුව ප්‍රති හත්තාලොක වේලුකාන්ටි රන්ද මතා කුද්දුත්තර ඔන්න චරිත ස්භාවේ බලමින් අපි ඒ පැත්තට යොම වන්නට ඕන කැන අපි අට බාහිර දැනන්න කෙලේසිෙක් අපි නින්දාා කරමින් ඇන්නටඕන අප නිදා කරන්න ඇතුව. ඒකට විදර්සනා කරන්ද විදත්න කරන්න බනිසි කොහොමත් ඒක මංකරණ කන්නම දැක්මන්නේ විජාසනා කරන්න යනවා කියලා අපි මනවාරි කරන්න ගැක හරන්නන්නේ. අපකට දැනෙන්ද කෙලෙසිට පහර දෙන්නට ඕන. එහෙම කටයුතු කරමින් අනකොතමයි හික්මීම වර්ධනය වෙන්න. එම නත්තන් අප අර නිකන් ගොහේ සමාධියයක් විතරක් ගොඩන ගාගන අප ඉන්න සතුවීමක් වෙන්න පුළුවන් එහෙම නැතුව. සල්ලෙක සූති පෙන්න්නේ කෙලෙස්සික්මුවීම අන්නේ විදිහයටට අප යම් කිසි මට්ටමකට ජීවිත එක ලේසයට පහරදීමකට අපි දක්ෂුවන්නට ඕන. ඒ විදිහයි ධර්මයයි සත්්‍යවාදී බවයි මේ සියල්ලක්ම හොරු කරගෙනයන්නටවන තෙරවන්සරණ. ඒමන්ස් වන්නහන්ස ඇ මේ අප්‍රමාණ පින්සාහනන්සට මග පෙන්නම් පිල්වන්සනස ආස්වනන්ස තවක් පින්ංචි කාරණයයක්තිය නත හම්කාරණයස වනස දැන් අර මේ කච්ජනී සූත්‍රයේ සහ බද්ධිකරත් සූත්‍රයේ දේශනාවන්න සසා සාකච්්‍යයමන් සහනස මම දෙෙන්න්න විතු ස්්‍රෝලණය කර කරන ගොඩසාමලන්ස අර මේ ඇත්තට මටේ වෙලායි මතක් උුණසඳසර අතීතයට ඇදිලාෑ නොයෑම සම්බන්ධයෙන් කතාකරන ගොඩසානස ක්නය සූත්‍රයත් මේ වගේ කාරණාවත් තියනව නේද කියලාමට මේ පුඩ්ඩක් මංක වික්ෂණය කරන්න කොටස්වෙනස ස්වමිනාාන්ේ අත්තටම ක්ජනය සූත්‍රය දේශනාවක රස්වානසමට හරිමතින් ඇතන සතුරත් දන්න ඉන්දනය ස්වනාන්සේ එත්තන ද ස්වාමන්සේ ට ස්වමිෙනස කිව්වමට මදකය එක මේ අර බත්ති කරත සූත්‍රය අති අථීතයට ඇදිලා ෑම සහ. කජන සූත්‍රයේ ඒ පෙන්වාදීම අ අතීත රූපය විසින් කාදම්මනවා කියන සිදධිය ශාණස එක විශාල මේ වෙනසක් තියනවා කියලාසානස එතන යකි සිටුට පැදිලිකිරීමක් කරන්න ශවාණස මටිතන එක මටයි වැද ගත්වී කිය සහස තෙරන්සරණයි බද්ධගට සූත්‍රය වෙ පැහැදිලිවෙන්නේ සිද්ධිය සිද්ධිය කියලනම් පිවි සිද්ධිය හනවත් සිදු වතහර්තය සතරත ඉපාසති වීම අතීටන්න අන්නවාගම අපටිකන්ගේ ඒඒක සිදුවන්නේ නෑ කියන්නේ එක හා සිද්ධිය තහති දැකීමන් දැ එක විග්‍රහයකට විමසීම දරම් විමසීමට දරම්පරිියඇ තම එක පහැදිලිබෙන එතකොට ඒකාරණාවදී මොම ඇඩිහත් වෙලා හිතන එකක් නෙමේ තියෙන්නේ දැක්මක් එතකොට එ නිසා තමයි අර පැහැදිලි කිරීම ඉස්මතු කරලා පෙන්නන්න අජිනය සූත වෙති කාලදානවා කියනි කියන්නේ රූපය විසිමාව කාල දැමයිතකොට එතනැදී පැහැදිලි කරන්නේ මම ඇඩිහත්වෙලා තමන්ට අසරණකමත් එක්ක සිදුවන හිතීම් ඉම කියන ධර්ම කරුණුත් එක්කය අසරණ කමත් එක් සිදුවන වැඩ පිළිය. අසන පැහැදිලි කරන්නේ ධර්මස්භාවය ධර්ම අපි ජන් අර හැමලීම අරකට එන්න ඉඩ දෙන්න නැතුව ධර්ම සෙභාවෙන් අපි එ නැතිවෙන්ද දාගන්න යන්න හදන්නේ බද රැසසූත්‍යය අරගෙන එහම කරන්න බෑ එහහිම කරලා හරියන්නේ මේෙ මේ මංහර හැබිලිම්ගගේ දශනා විදිශය බලන්නටවන දශනාය පරියාය එක ඒක බැලිවු නැත්තං අද ගොඩක්රා දිී ඒක බලන්න බැරිකමන තියෙන්නේ කොහන් අරි කෑල්ටය කරගෙන ඔබ්බ නො ඔන්න ඔතෙන්ද යන්න හොඳ නෑ අපට කියපු නිමී ඔක්කොම ඒ අදහළ අචින්තනයක් එ පරියාය කියපු දේවා ඒවටක ක්ක මර ඔබෝතයම හරි ප්‍රශ්නයක් වන්න එකහරියට මේ වෛද ද්‍යා විගගණඩයන ළමේ ංචිකාල දලම දොස්තර කෙනෙක් වන්නට හිතාගෙනන්න ළමියක් සෙල්ලන් හෙල්ලම් කරන වයසසිදලම් නලාවක් කන එක හගන දොස්ත්‍රර කෙනෙක් වන්න ආසාවෙන් ඉගන ගන්ඩන් ලමයෙකුට අර වෛද්්‍යී්‍යයාලගන්නන දේවලොයි ඒ චෑල්ලක් ඇහෙනවා ඉළගට පුසිත්්‍ය වයිද්‍යවර ඉග ගඩන්න ටිය කැල්ල උත්තහෙනවා. මඋසත් පෙලම එකකන ගන්නද කෑල්ලකුත් ඇහැනවා එළඟට මයාගේ මටම මයාටිකෙන ගන්න කෑල්ලකුත්ත හැනවා මේ සියලුම කාරුණනාටික එකම තැනකට ගලබල බලන්ඩ යනක ආදීනවේ. ඒම නැත්ත අපි බලන්නටඕන ඒ කාරණාතුලේ සිදුවන විදිහත් එක්ක හිම බැලවොත්තමයි දරම්පරියා අර්ථය අල්සාධික කරගන්න පුළුවන් තෙරවස්සරණ. මස්ව නන්ස දැක ජන ු ්‍රේ වනස දේශනා කරාන වනන්සර රැස් කරන්න ෙත්නෑ විස්සර හ නිෙර්නෑ ලැ වම ස ත තන පුද්ගල ස්ුභාවයක් එතැන කියෙනවා වනේ වවනසේද ඒකය අතීතය රූපකාහදමනවා දැමි කාදමීම ලබම කනු ලබැම්මි කියලා කිය න තන සසානන්සේ එක නත තින පුද්ල සුරුප කරප්න වනිවන්නේේ වනසේක ඒක තමයි සවනසේ හිතුව ස්වනණනාන්ස තෙරවන් සරණයස්වනාස. එතන්න සයින්න් අවසයි සයින්න්ස මේ සයිනස දැනුත් පැහැදිලි කරලා දුන්න මේ ධර්මය කියලා කියන්නේ මේ සිදුවීමේ විග්‍රහය කියන කාරණය එකැන සිදුවීමේ විග්‍රහයයට තමයි කැන එක තමයි ධර්මය තුළින් පෙන්නන්න කියලා එතකොඩ සයින්නන්ස දැන් මේ එක කෙනෙක්ගේ අදදැකීම් ලෝකයක කාරණයක් නොවන බව සයිනස දැන් ගොඩක් පැහැදිලි කරලා දුන්න සයිනන්ස එතකොට සයිනාන්ස දැන් සායිනාන්සේ කල්්‍යාන් මිත්‍රයන් වහන්සේ හැතියට අපට ධර්මපරියායක් සූත්‍රයක් මගින් පෙන්නලා දෙනවා කියලා දෙනවා. එතකොට සායිනාන්සේ ඒ සූත්‍රපරියායේ තියෙන කාරණ පැහැල්ලි කරගන්න නිරවුල් කරගන්න සායිනාන්සේගෙන් විස්තර අහන්න පුළුව. හැබැයි ඒසායිනාන්සේ ධර්මපරියාය මගින් පෙන්වන අර්ථය සයිනාන්ස ස්යිනාසිෙන් අපි අහලා. ඒ ඒ අර්ථය ගැන අපි අපේ පැත්තිෙන් දැන් අහන්න යනවා කියන එක තුළම ඒක යන්න දැ මේ මෙහෙම වෙනවාද. මේක මෙහෙම නොවෙනවාද. මේක කොහොමද. කියලා දැන් අපි අර අපේ පැත්තින් අපි අහන්නේ යන්න අ අර්ථය ගැන අහන්න යන එක මට හිතන සයිනාසයි ඒ අපේ අදදකීම් ලෝකයක කාරණයක් අහවුරු කරගන්න සයිනාන්සේ මගින් තහවුරු කරගන්න තමයි මේ යන්න කියල කාරණය හිතුන සයිනාන්සේ. ඒ අනුව සිදුවීමේ විග්‍රහයක් පෙන්නෙනකොට අපිට සයින්නාසකි ධර්ම පරියාය අහලා හිතන්න දෙයක් තියෙනවා. හිතන්න දෙයක් තිය තියෙනවා මිසක්කං ඒ හිතපු්දය නැත්තන් ඒ හිතපු විදිහ ඒ අදදැකීමක් තමයි අපි ආපහෝ අර ඒක මෙහෙමද මේ මෙහෙම නොවෙනවාද කියලා අහන්ඩ යනයකින් වෙන්නකිනක අදහස් වුනා සයිනාන්ස. අපිට අහන්නසායිනාසි දැන්ක කජ්නී සූත්‍ර හරි හත්තුපාද සූත්‍ර හරි ඒ පෙන්නපු කාරණය අපි අහනව සාවධානව යොමු වෙලා. ඒක්ක අහලා අපේත් අපි විමසීමක් කරන්නට අපිට ඉඩක් කියනවා ඇ විමසීම හැර ඒ විමසීම තුලින් ලැබෙනම් මොකක් හරිකාරණයක් අපි අහන්න යනවා කියකම ඒක මෙහෙමද නොවෙනවාද කියලා ඒ ඒක ආපහු අපහු අපි අදකීම් ලෝක කාරණයක් වෙනවා කියර හිතන සයින්සේ ගන පහැදිලි කර ගන්න සයින්න්ස හවසරයි සයින්ස තෙරවන් සරණයි ඇත්තරමදැ සූති දේශනාවක කාරණාව අපට හැම්වරීමයි සූත්‍රය අර්ථය මොකද්දකී අහන එක තමයි නිවැරැදිවම ප්‍ර්න කිරල්ල. එකන අපි සිතල්ලා අපට හිතපු කාරණාව මෙහෙමයේ කියලා ගණ්ඩ බැරිවෙන එකක් සූත්‍රය තුළින් සැබෑ මර්තය ඉස්න සිදුව යුත් අපි ඒකාරණාව සූත්‍රයේදි මෙන්න මේක නේද මේ තියෙන්නේ කියන එක ඇතරම ස්ධම්මාධමානය වෙලා තවත් එකට හවු කරගන්න ඇන වැඩම්ම තමා මේ මේක මොකක්ද මේ කියවෙන්නේ මොකක්ද මේ කියවෙන්නේ ඔන්නව ප්‍රශ්න කිරල්ලි යෘර්තුනොවෙක් චර්තය යුත්ත කරග කවන් අත්ත බහන්තේ ම අනන්ස්වාමින් වහසේ එහෙම මිසක අපට න අපත් හිතපුකාරනාව තහරු කරගන්න කියන්න පුරුව අනන්ස්වාමීන් වහන්සේ ඇති හෙම්බ අනන්ස්වාීන් වහසේ කම්බන්තියත්තුූති ස්වාමිනමිකර්ථයකො හැමද උන්න ඔහොම තියෙනවක ඔහොම කියන ප්‍රශ්න ප්‍රශ්නය යන්නේ විදිහට හැමවිලේම තියන්නේ එක හිතනව එයා ගත්තවාද උපරිම යායට කිසිමතිින් බැෑගන්න බෑ එහෙන අයි නනි ස්වාමිනමික අර්තික ර අසර භා ත්ත එක කහ ත සත්ය කහන ක්‍රමය අර්සයක් අහන ක්‍රමි කොහින් අර ගිහිල්ලා නමගේ විග්‍රහය කැලපෙන එකක් එෙනවන්න එටන අපිම තහවරු කරගන්න එකක් තමයි යන්නේ දැන් අසරනකමත් එක්ක යම් කිසි විදිහකින් අපි කරන වැඩ පිළියවලක් පිබඳු එක කිය අපිකට ප්‍රාමිකයි එතකොට අපට හන්න පුළුවන් හැබැයි යා සත්‍යවාද යම්මටමට තියෙනවන අරක්ද සූෘත කල පලින එතකොට ප්‍රාථමික යාහනෝ ඒරන කාරණාව එකනො ටතවවාදව නැන අපි කොහන් කොහහි හරි පොඩ්ඩ පොඩ්ධ අපිිය අර පැත්තර යනු ටි එක කලක් පන නමාරු අපි උපරිම සත්්‍යවාද බවට ප ඉස්මතු වෙනකා නමුත් අපි ඒ කාරණාව පිළිබඳව අපේ ටික ටික ඇහීමෙන් හරි වර්ධනවෙන්නට ඕනෑ ඉතින් හනස කිව් කාරණාවක හෙමත තතිරවන්සන්න අවසරයි සයින්න්ස තෙරවන් සන්න සන්නන්ස අවසරස්වාමන් වහන්සේ ඒ අපේ මේ ස්වාමි වහන්සේ අහපු ප්‍රශ්නයට සම්බන්ධයි ස්වාමිවහස මට හරි අමහරුක මේ පැහැදිලි කරගන්න ඔය ධර්මකාරණාව බලන හිදිය ස්වාමි වහන්ස එකසාම්පොඩි උදාහරණයක් කරගෙන අහන්න හිතුවා දැ අර තියනෙන ස්වාමන් වහස චක්කු ික්වේ අනිචන් විපරිනාමී අ්‍යතා භාාවීකල් එතුර දැන් උත්තුෙන්ද අපි ඇහුවොත් මේ අන්‍යතා භාාවී කියෙනක හරි ගැබුරු මේ කාරණාවක් මේ ස්වාමි වහන්ස ඇහවුවත් මකක්ද මේ අන්‍යතාාභාාවී කියන්නේ කියලා එතකොට ඒ අහන ප්‍රශ්නය වැරදිී වගේ මට හිතෙන්නේ එත් උත්තරක් හොබඳ මොකක් දහන්න ඕනස්වාමීන් වහන්ස දැන් අර්ථය කියල දෙන්න කියලා අන්‍යතාභාවී කියනක තේරුම දහන් එහන්න ඉතින් ඒක මංහිතන්නේ පැහැදිලි කරන්න අපට තේරුම් ගන්න බැරුවති කියළ මට හිතනවා ඉපරිනාාමී කියනකත් අපි දන්න ඉපරිනාමය නෙව යිද කියලා හිතරුණ ස්වාමී වහන්ස. එතකොට කොහොමද මේගේ අර්ථය මොකදකි ලහන්නේ මටන්නේ ඒ එකක කවු සහගතතායිකට කොඩ්ක් හැදි කරදන්ව වහන්ස තරව සරණයි නෑන ඇහෙම තමයි දඟම් අදගේ ්‍රාමණ වනාචත්තන ඒ සනස් දරකිවේ එක අපි නිගමනද හන්න කියනක ඒ විදිර තමයි යහන්නේ මොකදද මේකින් කියවන්න මේකල් මොකක්ද කියීවෙන්නේ ඊළඟට තමයි මේ විශේසයම අපි තවස් සත්‍යවාදී වෙනවනං අපි ඔතෙන්ට යන්න කලින් එකැි හරි දිග නිදදි ඇහැ අනිත්්‍ය ඉපරනාමී අන්‍යතා භාාව කියයනවා එටකොටදැගේ සිද්ධියට වඩා මොකදද හැකි කියන්න කොහොමදේ හැ විග්‍රහය එකනෙක් අන්න ඒ විදිර එඩකොට ම ගොඩක් සත්‍ය වාදී වෙන්නේ මොකද හේතුව අර අගකක් හන්නැතුව මුලින්ම තියෙන කාරණාව අහන එක ඉතින් අරකාරණාව අපේ ප්‍රශ්නයක හනක නැත්තැන් අපි අරමේ මේක නේද මේ කියන්නේෙ ද මේ විදිහයට මේක වෙනවන්නේ අන්න ඒකාරණාව තමයි අපි බැහැගන්නයි අහ එක අරවිදිරහන මයි නමුත් ඒ එකෙ උපතිම වෙන්නේ අපටඒ පෙන්න්නන කාරනාව ඇහැකින කාරණ සිද්ධ මකක්දමකින් කියන්නතකොට ඇහැ විපරනාම අන්‍යත හවි වෙන විදිහට විග්‍රහයක් තමයි ඉදිරිපත්වන්නේ ආය හැකිලා ලැබෙන වෙන එකක් ලැබෙන්ඩ වෙන්න එකක් නෙමි ලැබෙන වෙන සිද්ධියක් නෙමේ එහෙම නැතුවර අපි නිගමනවලට කිසිල්ලහනක නෙම තරවන්සසස ට පහාව හිත ස්වාමන් වහන්ස ආර මේ මහිත සාදික හත්වෙේකයි දැහුුව කිවන්නේ ස්වාමන්වාසර සද්ධ නිිත්ත ගෙන ඉති මං ඔයි සුමස්න් වහසගේ දේශන හලා ගොඩම් මට ම උත්සාහ කර ක මට එ කර වැට හුණේ නෑ ස්වාමන් වහස සද්මන් තේරු ගත්තේ මෙහ මහි සද්න මිත්ත කියන්න දැන් අපි ස්‍රදධ්‍යයක් හනකොට ආ ඒයට පන්සල ගන්ටරි සද්්‍යය වගේ කිය ලක පැටහගන්නවන ස්වාමින් වහන්ස එහෙම සංකල්පයක් මොදාපු ටනි සද්්‍යයට ද කන් මේ යි සද නිමිත්ත කියලා කියන සමන් වහස මට පුෝක් කරන පැදිලි කලන්න ර සරයි. ලෝකයේ මටමෙන් අපට යම්යම් කරනු හිතන්න පුොළුවන් විඩ විදිටයටක ප්‍රශ්නයන්න්නේ ඇති අපට තේර දි නැ හරරි කන හැබැයි ධර්මය පෙන්න්න නිව සාචාකර ොකහරරි පැහදිවිත් කර. ටක්වුණ එකන නිමිත්තක් කියන කාරණාව සේකයකගේ ඥානයක් එයා දකින වැඩ පිළිවෙලේ අඩිස්ිමතුවෙන එක. එහෙමත් නැත්තුව එකෙන ම විදලලා ටහම්බෙන නිමිත්තක් කියන නිම. හංගලප දැක්ලා නිිති ගන්නවා කියන එක එතකොට දැම් මට මගේයෙෙන් මටහම්බේ චද්දීම නිමිතිගන්නවා කියෙනෙක නෙම එක සේක වැඩ පිල්ලත් එකක් නමුත් අපේ ලෝකයත්ත අපට සසාහරන අපි වාහරන්න කාරනාව ගෝන වි ප්‍රශනය ඒ එක අපේ නමිත්ම යික අප දැනගන්න කාරණාව ඒකොට මට නිමිතියන්න තියකත්මයිවෙන්න අතනදදි මට නිමතියන්න තියකක් නෙම සේකයාගේ දැක්මේ විදිිය ඉඒ අප හොඳට සේරුම් ගන්නටවන තිරවසරණ ඒ සි හස ැන්ගේ ගන්කාරය සද්දය කියලාගොත් ඒක අපේ ලෝකයේ නිමිත්ද ස්ෝන්හන් සේකදස්න්නිහසේ කිය උක්සාාර පරුවන් සරනයි ඔව් මට හම්බල් නමිත්තා තර මටේ නිමිත නැතුව භාවිතා කරන්න පුළුවන් මට නිමිතෙන් නැතිවෙද මනු හරිකයකට භාවිතා කරන්න පුළුව හැබැයි අර අතන සබදධ බුදුරන් වහස පෙන්න්න කාරනාව තු රදදි සේකයාගේ දකින විදිහක් එක විග්‍රහය ය සේකයා දකින විදිහයට කඕෝනේ. ඒක අපට බලෙන් ඇති කරගන්න පුුවන්ගන්නේ ඒ ඒක වීමත් එක්ක ධර්ම සභහාව දැකමි වැඩ පිළිවට එහම නැතුව මත්ව එක්ක යන වැඩ පිල්ලක් එක නෙමි තරන් සරණ එතුළ ස්වාන් ව ඉස්සල්ලා රැන් අපේ ලෝකයේඒ නිමි නොවන විදියට හරි භාවිත කරන්න පුළුවන් සස්න්හන්ස කිවුවන්නේ තුරට ඒකද මුහුණ පියවර ඉස්සලා ඒටට අත ඇතැරෙන්න්න නද කල්පනා කරල ස්ොන් වහන්ස ැ සංකල්පයක් කියලා හරි ඒ ම හිතන් දාගත්තක් නේද කියලාහරි ඒ විදියට අපේ ලෝකෙ නිමිත්ත ගෙන හිතන් නදස්වාණී වහන්සේ තෙරුවන්සන්නේ බුදුරන් වහන්සහම කියලා නෑන දට කෙලෙස්සෙනවනම්ට කෙලෙස් එකක ප්‍රශ්නයන්නං අප කෙලෙස්ෙක්ක හිත සමාධිම ධර්මයක් හිත නමාරුුණම් අපිේ කාරන්න අඉංකරගන්නට ඕන. කෙලෙස්ක් පට කමාරුණා එහෙම නත්තං අපට තියෙන ොක්ද මේ සිදුවන කියලා යන්න මික් නිමිත් අයින් කරෙම. ක්ම දුව එක ැහමර්තාන හ නිමිත් අඉන් කරන්ට යනවා කිය කරනාවක් බදුරන්හස කියර නෑ සිදුවන දිය හොයන්න තියෙන්නේ. අපටාර කෙලේසියක් බරපතල වෙනවා නම් ඒ බරපතල ද අප ඒ කාරනාව මොහරිකරමක අන්ක කරන එක සාධරනමකද නැත්ත අපට මේ ොකක් කර අකුසලීමටක ඇට වෙලන්නවාන. ඒ නිසා සාධහරනයි හැබැයි බුදුරන් වහසේ කියර යන්නේ එක හොයන විදිය අපි හොයන්න අයා යුත්ේ බලින්ි නිමට න්කර ල්රය . ලේ බ පත්සල නඟගසින් අයින් කල අපි අපිල් ලෝකමටමෙන් කුසල් බැත්ත ඇමට ඕන කෙරවන්සරණ බොහෝ පින්සාම මෙහස කෙරවන්සරවයි. න්තරුවන් සන්න ෞන මිලන්ස මේ මට ආස්්ථාවයක්කරේ සමහන්ස මේ අපේ ගෞනය රතනාසාර සමන් වහන්සේගේ ඒ ප්‍රශ්න කිරීමත් ඒ පැහැදිලි කිරීමත් එක්කමට උන්වන්ස තත් පින් දෙන්න ඕනෙළ තුන න්වන්ස සහරවෙලාට මේ කතාව කතා කරලා තියවා අපි මම ප්‍රශ්ණ කරන විදිිය මම කතා කරන විදි ප්‍රශ්නාාන විදිිය ගැන එත්තකොට ඒ කාරර්ණත් එක්ක දැන් සාමිලන්සගේ මෑතකදී කරන ධර්මසා පච්චා ඒ දේශනාලනුත් ඔය කාරණක් පැහැදිලි වෙනස් සාමිාන්ස දැන් අපි සූත්‍රයක් කරගෙන ඒකි කාරණාව අපේ අත්දැකීම අපේ දැන් දැන් දැරෙන දේවල් එක්ක අර රණාව උබන්න්නාහදනවා කියන කාරණාව පැහැතිී ඉත්පෙනව සම්ලස ඒක ව හරි වටිනවා වන්වහන්සේ ස්පතු කරගෙන ක කාරණාව කතා කරපු ගැන සම්න්නහස වහන්සටත් බොහම පින් සම්නාසටත් බොහම පින් සම්න්නාසශ තිෙරවන්ස අපතම අපදි ධර්මය ඉගෙන ගන්ඩ සහ ජීවිතයදදකීම මේ ක්‍රහිතනය අප වමි වසින් वा में प्र්‍රශ්නය नी ම प्रශය मत्सामाध सूत्र मैं प्र්‍රශ්නයද ुගක स्वामी වහන් सेකි්आ ධर्मताහ यदि म කියला देखක් වෙන स्वामी मහන්සමහ है कहत आ කියला बाට ද වෙන स मො स्वामी मහන්ස රसा में හනිතන් අපි අර හත්තු පාදම සූත්‍ය කර කරද පැහදිලි කරා සිදුවීම ඇද පිළි වෙල එකන්නේ ඇස ඇතිකල්ලි කන ඇතිකල්ලි ඇතිකල්ල කියෙන සිදුවීම වැදපිළිල ක්‍රියාව ක්‍රියාවේ විග්‍රහය පැහැදිලි කරන්න පෙන්න්න වැඩ පිල්ත් තමයි හේතු පල දහම හැටියට පටි සමුපාද විග්‍රහහි පහැදිලි වෙන්නේ එතනක් සිදුවීම වැඩපිළිවෙට එතකොට ඒක තමයි සේකයෙකුට සේක ඥානත්ක්ක විග්‍රහ කරන පලා සිුවීම වැද පිළිවෙල ඉළඟට යෙදීමදී සංකත බව එක කතාර ජ්න සුතුට සට ගඩාක්ක පැහැදිි කරන්නේ දුුණ සංකත බව කියන කාරනාව ත සංකත බව කියන කාරනාව යදීමක් වෙලා තියනවා එනො යෙදීම කියන කාරන්න හබයි එක ඥානයක්ම තමයි සේකය ඥානයක්නේ හැබැයි ඒ කාරණාව යෙදීම එනට යෙදීම කියන කාරණාව එක අන්න ඒක විග්‍රහ කරගන්න පුළුවන් කරම ඇතියෙනවා එෙදීම සිදුවීමේ කාරණාව කතා කරන එකක් විතරයි තියන්නේ ඒකදී ඇතරමඒ අ අර්සාන්්‍ය භහව එතරවීම මුොත් එදීම කියන කාරණාව සේක ජීවත් යෙනවන එතකොටේ සේකයාගේ ජීවත්වීම කියන කාරණාව එක්ක ඒ ප හැදිලි කරන වැඩ පිරිිවෙල එකතම යෙදීම තෙරුවන්සන්නයි දකන්නේ ධර්මතාවය කියන්නේ සිදුවීම කියන ප්‍රදස්වාන් වහන්ස තෙරවන්සන්නයි නිතරමඔය කියන්නේ කනවා බනව යනවා විදිනවා හිතනවා කියන කාරණා පිළිබඳ අපි කොච්චල කරත් අපට යෙදීමක් හැටියටන ක්‍රියාව යදීමක් හැටියට ලැබෙන එකක් වෙලා නැහැනේ ඒක හොයන්නන තියෙන්නේ එතකොට ඒකාරණ පිලිබඳව ලෝකයේ විග්‍රහයක් කලන පුවුව විදිිහටම පටි සමුපාදය පිලිබඳ පහැදිිකන විග්‍රහය. හැබැයි අපට යම් කි යෙදීමක් වෙලා තියෙන මනි. එතකටම යෙදීමම් පිළිබඳව පැහැදිලි කිරීමක් තියෙනවනේ. ඒ ඒදීම් පිලිබඳ පැහැදිලි කිරීම තමයි. සංකත සභාාවයක්කට යේෙදි ලතියනවා ස්රූපයක් ඇෙදිල මඳීමක් එෙදිලා එතකටම යෙදීම පිළිබඳව දකින විදිහත්තියනවා. ඒක පහැදිි කිරීමක් එක මට විග්‍රහ කරන්න පුළුවහැබ ම ග්‍රහ කරන ඥනයකින්. සේකේගි වික්්ධ හයකක අන්නක ඥානයක් අරක සිදුවීම සිදුවීම කියන කාරණාව කිසිමදින් සේකුටත් ෙදක් කතා කන්න බෑතර සේකේ ඇතිබවක් නෙම ඇතියෙන් කට නවපොන වැජන කියෙන කිසිදු කාරණාවක්ත් ම කතා කන්න බැහන. එතකොට දැන්න ඒ ලෝක එදිච්ච කාරණාව සිදුවීම ක්‍රියාව සිදුවීම කියෙන කාර අර්තාන්්‍ය භාවයක්ක මයි හෙත පළද හමින් අර පටි සම්පාජයට බුදුරන් වහස විග්‍රහ කරන බුදුරන් වහසේ ආාවේනිකේ කැලපිල්ලක් එක විග්‍රහ කරන දප්පච්චේතාව කියන නයායන් ඉස්මට වෙලා තියෙ ඒ රණාව කවඩක්ත් කෙනෙක විග්‍රහයක් විතරයි එක අධික ඥාණමීමවා අධිචික්ත මනයුත් අස ික්කුණු ඒ අයක වැඩ පිළිවලවා අපි මේක දනමක්ට ිග ගන්නවා ඇබැ අප මේවා පට අය ගලපන්්ඩයනයක ප්‍රශ්ැතියෙන්නේ ඉති නිසා ඒවා අපි සළුවෙන් තකන මේ නිකන් ඔහේ අපි මේ ඉගෙනගන්න අර වචන පදදික නෙමේ ඒවා පදචිත මනියුත්වස ික්කොත්ෝ කියන ඒ අයගේ වැඩ පිළිබඳවල් ඒ වැඩිපිල්ලගෙන ඒ අය දකින විදි විග්හ කරන එක ඒක බුදුරන් වහසේ හරුණ තමයි එතු ඒකත් එක් තමයි පහැදිි කරන්න යන්නන්නේ ඉතින් එනිසම ධර්මය ගැඹුර ගත්තොත් එහීම මේක මේ අසාමාන්‍ය ගැඹුර අපට මේ සාමාන්‍යය සරලව අපි මේ උපමාවෙන් බැලුවන් අපට බළුවන්ද මහාසාගරයේ ගැඹුර අඩු තැන ඉඳලා ගැඹුරයටට යන්න උපමාව විග්‍රහය බලන් පහරූත්ති අපට කොච්චර අමාරුද යන්න අඩුම සරම සාමාන්‍ය මනුෂ්‍යකුටුවත්න් මර්යා නාගාතට යන්න බෑ ගැඹර වැඩිමසනට යන්න බෑ එතකොට මුල්ල ඉඳලා යන්න බේ මේ ධර්මය අපි ස්තාම ලාම කරලා අපි නිකන් අපට තලු මරන්න දෙයක් ගන්නවනේ. අන්න එක තියන ප්‍රශ්නය. ඒ උපමාවෙන් පෙන්නන්නේ මේ වෙන විදිහක් නැති නිසා පෙන්නන්ද. සි ඒක නිසා අපි මේකේ වටිනාකම අසාමානදිී දැක්කොත් දළදා වහන්සේත තියෙන ගෞරවයට වඩා දහස් ගුණක් ගෞරවයක් මේ ධරම් පරි අයිිස්මතියෙනවා. අවස්තක් මට මතකයි ංවිත්තනිකයි දෙකේදක හහිට ත්‍රයක් බදුරණ හොන්සේ රක්මන් කරමින් පටිස්සම් උපාද ඔයඔ බොලහ අවජ්‍යපච සංකාරාදි සධ්‍යාන කර රිදදි ික්ෂ අමතල කියන මහනක ඉගෙන ගන්්ඩ ඉම සද මේ ඉග ග සජ්‍යානනා කරන්න මේක බොහෝ ර්ත තියෙනවා මේක බොහෝ උපකාර වෙනවා. එටකොට ඒ ඒ වටිනාකම අද අපට තියෙනවාද කියීනු ප්‍රශ්නයක් තියෙන. අද අපි කම් අපට තලු මරන්ඩ ගත්ත අපේ විින්දනයක් ලබන්ඩ ගත්ත දෙයක් වෙලා නෙවෙයිද කියන ප්‍රශ්නය ඇත්තියනවා ඉතිං ඔන්නෝ අපි හොඳට තේරුම් ගන්නට වන තෙරුවන් සරණ ඔහෝ පින්වා මනිහස හොුවක් හිතරට කාරලාවක් මේ එගෙන හිතල කස්යම සඳන් මේසෝ ප්‍රශ් තිවන හන්දසන් නිහන්ස බොහෝ පින් තෙරු සරණයි තෙරවන්සරන්නයි ස්වානාන්සර මේ දසකත්තාවයි ඉදීමේඉතාම් වනාසාන්ස කෞරණය රත්තන සාරසාවිනාන්ශකි වූ වගේම සනස් සමහරයට අප අහන ප්‍රශ්නය පද පද වචන ඒවා වැරදින්න න්නත්ති අහන ප්‍රමේවෙර දෙන්නත් ඇතිසානාන්ස මේ සමහට නිගමනවලට බැහැගෙනහන්නත් පුළුවන් ස්වනන්ස යම්කිසි අපි කරන වැඩ පිළි වෙේ යම්කිසි වරදවල් අපිටත් හවෙන ස්වනාස මේ වගේ අවස්ථාවක අපි හන දේතුලින් ස්වාමනාසී දිරිපත් කනවා ධන ශාසනාපලින්ස්වානාස අපි හැ මෝම නිවැරදි වෙනවා මගත නිවැරදයෙනවා කළේ එක අප මින්දනයක් ලබලා එහෙම එකපන නිසාවනස සමඟ ධර්ම කාරණ කතා කරන්නකොට සාවිනාන්සර ඇ යෙදීම බ්‍රායිවිකේ බැර දේශනාවක් කරන කොඩ ස්යනන්ස යම්ගේ සේතන ගැටලුව මතන ොඩට න්ස පඒක සවයෙනන්සක හන්්ඩෝවන. ඒ අහන කොඩ සානන් සම්මහට්‍යඉති අහන ක්‍රමේන වැරදි වෙන්න පුලුවන්සාහන්ස. ඒ ඒ ඒ ඒක පවාස්වාමිනන්ස මෙන්න මේ වගේ සාකච්ඡා තුලින් පෙන්නුල දෙනක තම්මාන්ස්වාමි නාන්ස ඉතාම ගටිට ස්වාමණ වහන්ස නැත්තන් අපි මේ තනෙන් නිගමනලට ගිහිල්ලා තනයේ මේක විසඳ ගන්න බන්න කොට සාහන්ස රලකූවිට අපේ වැරදි. ඇැනකට යොමෙන්ඩ පුළුවන්ඇන් ඇතිම යන අනිමිත සම්මාදධී ගැනත් අදස්විෙනස මංග හැව මට ඒ ඒ හිතච්ච කාරණාව ස්වාණන් සිතින් මම දැන් අද ටික් ම වටහ ගත්තාඒ කොමද්ද කළ ගෙත්තේ කිය සාණසන්න ඒකයි වනස මේ හරි වටි නවසානස ඒකයි අර කල්ල යන මිත්‍රාසඟ සම්පංකවීම ඒ බව හරි වටිනවා කියන්නේ ඒකයි සණනස ස්මෙන් වහන්සේලාට මේ අපේ යොමු කිරීම ගැනස්වාණනාහස නිවැරදි කිරීම ගැන සානාාස. අප්‍රවාන් පිල් පමණ සවණනන්ස තෙරුවන් සරණයි තරුවන් සන්න ඇත්තටම අපි යම් කිසි අවවාධයක් යමකිසි කාරණාවක් එනකොට තමන්ගේ පොට වෙච්ච රාමක්ව වෙන විදිහට යම්මහරි වැඩපිළ වෙක් අපේ හිතන ක්‍රම තුළ ඇතිවෙනවා වනම් ඒකතරමයි ප්‍රතිපදාවේ අර්ථානිත වහවේ කියන්නේ. හෙමැතුව අපි යම්කිසි විදිහකින් අපේ කාරණාවක් ඉස්මතුන තැනදි ඒක වැරදී කියලා හරි මොනුහරි කාරණාවක් ඒකත් එක් අපට පසුදැවීමත් දුකක්ගෙනවනක් මෙතන ඇත්තන මහන්ඩ යමුවීම කියන කාරණාව අර්ථන්ත වෙලන්න. ඉතින් එනිසා ඒ විදිහට හික්මෙන වැඩ පිරිවෙලක් වෙන කොටන්න සක්කා නිරෝධයකින් පැත්ත අර්තාානිසන කියෙන ඒක. ඒඒ ඒක පිහොද සේරුන්ටන හම ොත්ම ඉදිරියටයන්න පුළොන්නක්නන් ඉදිරියට න්න බෑකවදාවත් ඇතින්ඒ වැඩ පිළිර පඩිකට කරන්නට චෙරුවක් සරණකාීපත් කරන්න වහස අර මම අ ඉදිරිපතුල විචක්ෂය බඩගන්න ගැන නිසාෝන් වහන්ස ඉ ඒ ඒක කරන්න ගියවලේ මං සාමා්‍ය මට මේ සිි රි ප්‍රශ් නැතිය නිසා ඔය බඩගින්නක් එනකොට මේ දස්තරල කියන්න එක්වරින් කන්න එකට මේ පික්. විතරයි කන්නවෙන්නේ නැත්තං ුවක් හැම මේ මේ අහිත කරයි කියලා හෙම කියන නිසා ඔය බඩගින්නක් දැනෙන කොට න්ගේල සාමානයෙන් කරන්නේ මොනොහරි කණය එක ස්වාමීන් වහන්ස නමුත් එදා මට හිතනම් හමයි දස්තරලට අනුගත නොවී මම අප ස්වාමන් වහසේට කල්ලයන් විත්‍රයට අනුගත වෙනවා කියලා හිතලාමං ඒක මේ තිරක් විචක්ෂණය කලා කායික වෙදෙනාවක් වගේම වෙන අයිතවිදෙන වගේම අමාරුවයට කුත්නවෙයි නිසා මට මේ ඒක කරන්න පුළුවන් වුණනා ස්වාමි වහන්සේ ඉතින් ඊට පස්සෙ තමයි මට පෙනුන්නේ මව මේ නිකං මේ වච්චනයෙන් විතර ස්වාහිීන් වහන්සේගේ ගුණ කියනවා මේ නිදායත්තක්ක ස්වාමීන් වහන්සේට හිතෙන් සමීප වෙලා ඉන්නවා මේ ධර්මය මේ මතක් කරනකොට ස්වාමින් වහන්සගේ කටහර හිතඟ එනවාගේ හගක් සමීප බවක් ඉති අරරෙන්ගතුකමක් කළගුණ සැලිකීම කොක්කෝම හිතේ තියෙන තිබුණට මහ මේ කවදක්ත ස්වාමන් වහන්සේට ක්‍රියාවෙන් අනුගත වනේ නෑ කියලා මට හරි ලජ්ජාව කුත්තති වුණා ති මටහිතෙෙන්න්නේ මේ චාගේ වත්තනය අපිට කරන්න බැහැනිය කියලා ඒවනාට එදා මට අලුත්්‍රත්තක් විවරුණා ඇත්තටම කරන්න පුරුවන් දේවල්තියෙනවා ඊට පස්ස දැම් මට නිතර නිතර එක සිහිපත්වෙනවා දැන් මේ බනහමින් ඉන්නකොට වෙෙනදයක් කරන්න හිතනකොට මම මගේම ප්‍රශ්න කරනවා ඔය කරන්නන්නේ මොකක්ද මේ ස්වාන් වහන්සේට දමුගතවෙෙන්න්න කල් හන මිත්‍රයටද නැත්තතාන් අරම් මට මතක් පවෙච්චේ යාලුවාටද ම මේ මේ අනගතවෙන්න ඔන්න යුදර නිතර මතක්වෙන්න ගත්තා ස්වාන් වහන්ස ඉතින් මට ට ගක් මේ ප්‍රෝජනයක් වනා කියලා හිතන ස්වාමන් වහස මට හිතුනා එක ගොඩ්ඩක් කිව ගොත්හොදැයි කියලා තිරවන්සරණයි තෙරවන්සරණයි ඇත්තටම හොඳයිඒ කියපුේ හිතපු විදිිය මංහිතන මිල් අංගඩිත් කතා කරන්නට ඒතුනා අප පුද්ගලිකම කතා කරපුකක් වෙන්න ඇති සමහර සමහර දේවල් තියෙනවා දැන් අපිටැන වෛද්‍ය විද්‍යාවෙන් පවා සමහරකාරණ එකැන් එක ඇත්ත බුරු නෙමෙයි. නමුත්මලෝක ඔය සියල්ලක්ම තියෙන බොරු බදනමක් මතන දැන් අපි ගත්වත් බොද්්‍යංග පිරිතියෙන කොට අත්චර අසනීපයක් රහතන් වහන්සේලාට ඉවසන්න බැරි අසනීපයක්. අනිත් අනිත් දයගෙන කතාය කරන්න යන්න එන. ඉවසන් පුළුවන්ද ක කියලාහන්නන්නේයට මහකශ්‍ය මහරන් වහසේ මුගලන් සහය නිවස ැය. අර ධහරමය සිහිකරද්දිල ඉඩසු වෙනවනම් මේ ප්‍රතිපදාවක් ඇත්්තටම අනුගත වෙන්න පුළුවන්නම් ඒක ලෝකයේ මට්ටමින් ගත්තත් අස දෙයක් අසාමාන්‍ය අවසධයක් ඒ පි ගොඩාක් සමහර පැතිවල ැපිෙන පි ගුරුවරුන් කටයුත්තිෙක් අපි ොමිල ීදදිව ගඩක් ැනිල තියනවා ජින් අපි මිහි අයටත් අපි ගුඩාක් කවවාද කරලා තියනවා සමහර කරනුවැරදි අපි අපි අසනීපය සහ ඒ කාරණා මුල් කරගෙන අපිම ඒකින් විදවමින් අපි කටිවිුතු කරන එක පසෙ කලා එකනක බිහෙක් කරන්න එපා කෙන එක නමි මැලයයින අපි යම් යම් කාරණ තියනවා කල්‍යයානමිත්‍රයක් අතා කරන සැදී ද මෙහි අයට නම් ගොඩක් එක තියෙනවා මකද හේතුව සමී පැසුර නිසා එතකොට එහෙම කතා කරද්දී අවංක සද්ධාවෙන් යමුයි මෙ ගැටීමෙන් එපාවීමෙන් කරන වන එහෙම වෙන්න නෑ අවංක සද්ධාවෙන් පැහැදීමෙන් කටයුතු කරන වනම් මන්න කායික ලෙඩද කායික ලෙඩ කියන කාරණාවට වඩා ප්‍රබලයි අර වචනය එක්ක තියෙන පැහැදීම. ඒක කරන කටයුත්ත ඉති එනිසා අනිවාරයම ලෝකයේ මට්ටමින් අපට සුවයක් ලැබෙන්ෙනසේම ප්‍රතිපදාවමටටමෙනු අප අනුගතවීමේ කාරණාවක්ක මාර්ගි ස්මතියනවා අල ගුඩාක් කොයි කාරනාව කරන්න මාරුවෙලා තියනවාකයි ප්‍රශ්න තියන ඉති එ සපි ඔන්නව ොඳදුවර තේරුම් ගට ව මේක මේ අසාමාන්‍ය දහමක් සාමාන්‍ය දහමක් නෙමේ වෛද්‍යවිද්‍යාවට හෝ නැතම් න කොටම් ිසික් සාදීමී බෞතික විද්‍යාව විද්ධායට හෝ කිසීම දේකට සාධහර නෑ. එක මේ අසාධහරණයි. මේ අසාමාන්‍යයයි. මේක සාධහරණ වෙන්නේ අසාමානිදර යොමු වෙනයට. ඉති ඉහම වෙදීම ලෙඩරෝග කියන කතාවා දාළ වෙන්නේ නෑ අසාමාන ොමු ීමමත් එක්. සුප්්‍යයා උපාසිකමගේ කලවේ මස්කපලා දන්නට පස්සේ. බුදුරන් වහන්සේ සූපත්වේවා කියන කාරණාව අත්විඳීම. ලබන්ඩ සුප්පියගේ දැක්ම ඇැතිවෙලා තිබිච්ච නිසා. බුදුරන් වහන්සේ දකිනකොට කලව සූපත් වනාා නම්. එක මේ ප්‍රකෘතියෙන්ම මස් නැති තැනක් මේක මේ අසාමාන්‍ය දහම ඒ ඒ සද්දාව ඒ යොමුවීම අද කරන්නඩමාරේ බොහෝ අයට ඉ ඒ එතෙින්ං හැමිලීම කියනෙෙන ගොරෝස මට්ටමින් අපට එදේ කරඩ බැරි කොට අපේ මේ හිතන විදිහත් එක්ක දකින ඒ වැඩපිළිවෙල එක කොහොම කරන්නද ඉතින් නිසා අප හොඳුවට තරුම් ගන්නටවන ඔය විදිහ වැඩිවෙලවත් ඒ ෙරි ම කියන්නේ නහැමල්ල ෙට ිහිද්ජන්න්නපා ඒම කරන්න දෙපා කියලන ම කියන්නේ අපේ සද්දහා වාාවනං අප ඒ කටයුත් එක්කයි දහමට අනුගතවීම කියන කාරණ පැත්ත බලන්නට ඕන එහෙම වුුණුත් කිය කියන දේ කරන විශේෂයෙන් ලඟ ඉන්නටය පුළුවන්ගෙනවා කියන කියන දේ කරන දැන් දැ ඇතනම ගත්වත් කල්ල්‍යානමිත්‍රයා උපකාර සහිතයි කියලා බන්නකොට කල්යානමිත්‍රය කවදාවන් තමන්ගේ බකපාන්්ඩිතකමින් මෝඩකමින් ආවෝක කරඩිපා හොම්බි හෙක් කල හරිියන්නේ හොම කල්ල හරින්නේ එක කිය නෑන කල්යානමිත්‍රයා මෝඩෙක්නක් නෙහි වෙන්නේ උපකාරසශීලී නං කලයානමිත්‍රයා යම් යම් පැති එක්ක බල්ලනි කියන්න මගරම ළඟටිත් පැහැදිි කර බුදුරන් වහන් සත්‍රමහා විකතය අනු දරනවා අසෝචී මුත්‍රයි අලුයි මැටි සරර්පය දශ්ක කර ප වගේ ද්‍යගත කොචට වික්්ද කොචට ජරවත්ද ඟට අමු ූරු මස් ලේපිටින් ක් අනු දනවා. තින් ඒ යම් දිය ල්ල බදුරස ස කතා කර දවඒ ඒවගේ දේවල් අර අසාමාන්‍ය යමුීමක් මැතුව කරන්න ගිහරියන් ඉන්න අසාමාන්‍ය යමු ීමක් තියෙන්න්නටඕන ඉතින් ඒ ඒක තමයි ප්‍රධහනම කාරණාව අපි හිතනවා කල අනිමිත්‍රය මෝඩයක් කියලලා හිතනවන්නක් ගන්න ප්‍රශ්නයක් එනවා කල්ල යානමිත්‍රය කවදාවත් අරවිදිිය දෙයක් මන්ගේ බක පන්්ික මක් කියවන්නේ නැහැන මේ ලෝකයේ තියෙනදයක් හමහර සමහර කාරණා ගොරුවැන ඒ අදාළ වෛද්‍යවරුන්ගේ කාරණත් එ අරගන ඒ කරුණුව කියන්නේ එතකොට එහෙම කියද්දී යාගේ වචනයට නැමෙන්ද පුළුවන්ම ශේසිල් ලඟවෙන්නට එක ොඩ ඒනෙ ගොඩා කර ඒ හැමදයම කතා කරන්න පුළුව ඒක අනුගත වෙන්න පුළුවන්නම් ඇත්තරම ගත්තො තමන්ට වෛද්‍යවරය කොයා ගන්නවා කියන එකට වඩක් තමන්ගේ සියලු වෛදවරයක් කල්්‍යයාන මිත්‍ර වෙලා එහ මොත්ම කොච්ටර වට නවාද ජීවිත හැම පැත්තේමතිඒ හරි වටි නොය කරනාව ස් මට කටපුක තේරුවන් සැරණ තර සන්න අප ස්වාමීන් වහන්ස උන්නමා සූත්‍රයේ තියෙනවා මේ පංචුපාධනස්කන්දය තන්නාව සෂ්නාව මුල්කොට තියෙනවා කියලා එතකොටට ඒ එක තේරුගන්න ආමාරු ස්වාමීන් වහන්ස දැන්මේ ඒක අදහස කියන්නේ මේ අවිද්‍යාවෙන් සකස්වෙන සංස්කාරෝල්ට අප ස්ෝභාවෙන්ම තෘෂ්ණාවෙන් ඉන්නවා කියන එකද ොඩඩ පැදිි කල්ල දෙන්න පුළුවන්න්න ස්වාමන් වහස කෙටෙන් වෙලා උගේ වෙල්ලා රුවන්සන්නයි පංච උපාස්කන්දය කෙන යම් චන්දරායක්කඇද යුඋපාදාන. පං එකනේ දැන් ඒ කාරණ කතාගෙනට අප හැමපැත්තම් බලන්නට ඕන. මුකළ හේතුව නැත්්ටම් කළ වෙන්නේ. අපි අර මේ ප්‍රශ්නය අහන්නේ පංචපාස්කන්දය කිරිය චන්දරාන ඒ මේ චන්දරාගය ඒයාගේ ප්‍රශ්යක් කරන සිදුවීමක් ඇටී රැනීමෙන් එතකොට ඒ ලෝක කතා කරන ඇතරම යම්කිසි කෙනෙක් ස සකායකන ඉටවචනයක් දැක්මත් තියෙන වන්න. ඒ ලෝකය යෙදීම එකනෙ අන්න ඒත් එක හතුළින් පිළි ගැනීම ධර්ම සභාවයක් කියන වැර කරින්ම කතා කර ධර්ම සවභාවයක් කියන එකනෙමේ ඇතර මර ඥානයක් එක සිදුවීමක යෙදීම. එතක රණාවත්තම කතා කරන්න එතවට ඒකාරනව කතාගර ඇද යන්න පංජපාන්ස්කන්දයකට චන්දරාගේ තමයි තන්හාාව කියන කාරණාව ඔන්ට යිතාව පස්නෙ අපට පස්ස ව දිරිපච් කරන්න ඊළංඟ සාකච්ඡාාවෙලි හොඳද එෙරවසර හොඳ මයිල් ස්වාමීන් වහන්සේ එෙමනං අවසන් කරමු ඒ සාවාමින් වහන්සේ හෙමනං අතිදිනත් ස්වාම ගෞරවනය ස්වාමීන් වහන්සේ අප වෙනුවේ මහත් කැපවීමෙන් මේ විගධ ප්‍රශ්නවලට ඉතාම සාර්ථකව ඉතාම වටිනා ධර්මකරනු ඉදිරිපත් කරමින් අපට මේ ධර්මසාකච්ඡාව බොඩ් බොහෝම උදා උපකාර කරා මේ ධර්මකරුණු පැහැතිලි කරලා දෙමින්. ඉතින් ස්වාමීන් වහන්සේ කරගත්ත ධර්මදාන වටිනා ධර්මධානම කුසලයක්. ඒගේ අපි මේ ධර්මශ්‍රවනෙන් රැස්කරගත්ත සියලුම කුසලු තබ ස්වාමීන් වහන්සේට අනුමෝධන් කරනවා ස්වාමින්න් වහන්සේ ප්‍රාර්ථනයබෝධියකින් සුක ප්‍රතිපාධාවෙන් උතුම් ධර්මාබෝධය පිණිස මේ කුසල් හේතු අසනාවේවා ඒවගේ ස්වාමීන් වහන්සේගේ පින්වද්‍යමවපියන්ටත් ගුරෝරුපාද්‍යයන් වහන්සේලාටත් පලගිය ඥාතීන්ටත් මේ පින්න්නත් පත්වේවා ඒ සියලුම දෙනාටත් උතුම් ධර්මාවබෝධය පිණිසම කුසල් හේතුව අසනාවේවා කිය පාර්ථන කරනවා. ඒ වගේ අද මේ ධර්මසාකච්ඡාව සාර්ථකව කරගනයාට උදදා උපකාර කරපු සියලුම දෙනාටත් ප්‍රශ්න ඉදිරිපත්කටම සියලුම මහත්ම මහත්මන්ටැත් ේවගේ ධර්ම ශ්‍රමණය කරපු ඔබා හැම සියලු දෙනාටමත් උතුම් ධර්මාබෝධය පිණිසම මේ කුසල් හේතුව ආසන වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා ධර්මසාකච්ඡාව වසාන කරන්න කෙලස්වාමින් වහන්සේ බොහෝම පින් තෙරුවත් සරණයි. තරන් සරණ අද දවසේත් මේ උදයසන කාලේ. ප බදුර ශව දාලේ උත්තුම් ධර්ම සසාකච්චා කරන්ටේදන ේතුලින් ැස්කරගත්ත සේල්පුුණ ධර්මයන් හළමින් පෙන්ක දෙවියන් අනෝදන්කර මනමෝදන්ගෙත්වා සිරු දෙදවියෝද උතුමිවෙනින් සැසෙත්වා. ගේම මෑති වගේ පහල වන මහ ඇතිවරුන් වන අත්වත්තිවදාල මගේත් ගුරු උතුමන් වන කට පුරන්ද දෙ ඥාන නන්ද මහා ස්වාමවිපාදයන් වහන්සේට දෙෙන්මාක ඥාන්දිිප මහා ස්වාමවිපාදයන් වහන්සේට

මෙයා කාරයට මේ සාකච්ඡාව සම්බන්ධී කරණය කරමින් ය සාකච්ඡාවට අවස් අාව සල සාධන ගයන් පතුවර් මහත්මයි වගේ අස් පතුවර හත්ම පපවර පවල ල්ද දම පලි පොවර හ ම තු පොවර් පල සිල්දනට සාකච්චා මෙහම තුලානි හත්මියයටත් ඒවගේ පට නිරන්තරය තාක්ෂණක දායයිකත්තිල බාදන. හ බ ැමටත් තු මින් ැ ේතු ල් ට රයි.